සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වත් දූ දරුවන් උදෙසා අද දිනේ සූදානම් වෙනවා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නට. ඉතින් මේ දරුවනුත් මේ සසර ගමනේ යම් නවා තැනක ලැබුම් අරගෙන ඉන්න පින්වත් දරුවන් පිරිසක්. මේ දරුවන්ට අද දිනේ මම විශේෂයෙන් සූදානම් වෙනවා කතා කරන්නට ඔබේ ගිනි ගන්නා ලෝකය නිවන්නට මඟ. මොකද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් නානාවිද්ධ වූ ක්‍රියාකාරකම් ගොඩක් කරනවා. අපි ඉගෙන ගන්නවා, ගෙදර දොර වැඩ කටයුතු කරනවා, පිරිසිදු කිරීම කටයුතු කරනවා. මේ ආකාරයෙන් අපේ දවස ගෙවිගෙන යනවා. මේ ගෙවිගෙන යන දවසේ ඔබ නිදාගන්න යනකොට හවස කල්පනා කරලා බැලුවොත් මොනවාද අපි දවස පුරා කරේ කියලා අපට හොඳට මතක තිනවා. කවුරු හරි අපට කරපු හිත් රිදවීම, ඔබේ හිතේ මොකක්ම හරි හේතුවක් මුල් කරගෙන යාළුවෙක් නිසා හරි, ගෙදර අම්මා තාත්තා දොස් කියපු දෙයක් නිසා හරි ඇතිවෙච්ච මානසික පීඩාවක් නිසා ඔබේ හිතට රත් වීමක්, පිච්චීමක්, මත් වීමක්, තැවීමක්, දැවීමක්, ගිනිගෙනිල්ලක් ඇති වුණොත් අන්නේ සිද්ධිය හොඳට මතක හිටිනවා. මොකද ඔබ දවස පුරාවට මේ සිදුවීම නිසා රත් වුණා, පිච්චුණා, මත් වුණා, ගිනි ගත්තා. සමහර විටේ ගිනි ගැනීම ඔබ තුල ඇති වෙන්න පුළුවන් තව යාළුවෙක් කෙරෙහි ඇතිවෙච්ච ඊර්ෂ්‍යා සහගත දෙයක් නිසා. තද ඊර්ෂ්‍යා සහගත ගතියක් ඔබ තුල ඇති වෙලා ඒ ගතියෙන් ඔබ අතිශය පීඩාවට පත් වෙනකොට ඔබ තුල රත්තිල්ලක්, පිච්චිල්ලක්, මත්තිල්ලක්, තැවිල්ලක් 10ක් එනවා. එහෙම නැත්නම් තද ආසාවක් ඇති වුණාම රත් වීමක්, පිච්චීමක්, මත් වීමක්, තැවීමක් 10ක් ඇති වෙනවා. එතකොට දරුවනේ, මේ දරුව කල්පනා කරලා බලන්න, උදේ ඉඳන් හවස් වෙනකන් ඔබ එක එක ආකාරයේ වැඩ කරනවනි. ඒක හරියට මුහුදු රැලක් තාලෙට ගමන් කරනවා වගේ. ඔය අතර ඔබේ හිතට මේ තාලෙට ගමන් කර කර හිතේ නානාවිධ වූ සිතිවිලි ඇති වෙවි යන අතරේ හිතට ඇති වෙනවා දුක වේදනාවක්. සමහර වෙලාවට හිතට ඇති වෙනවා සතුටු වේදනාවක්. අපේ සිතේ දුක වරක දුක වරක සතුට ඇති වෙමින්, වේලාවකට දුක ගෙන දෙමින්, වේලාවකට සැප ගෙන දෙමින් ජීවිතේ ගලාගෙන යන දුකම විතරක් නම් මේ ජීවිතේ අපට ජීවිතේ පා වෙනවා. වාසනාවකට කාසිය දෙපැත්ත වගේ කිසිම කෙනෙකුට දුක විතරක්මම උරුම වෙන්නේ නැහැ. මේ පුතාලා දන්නවා අපට දුකක් තියෙනවා, සැපක් තියෙනවා. ඒ දෙක අතර දෝලණය වෙන හින්දා තමයි අපට ජීවත් වෙන්න කැමති හිතෙන්නේ.
අපි දුකක් ආපු හැම වෙලේම හිතෙනෝ කොයි වෙලේ හරි සැප විඳින්න පුළුවන්නේ කියලා හිතාගෙන අපේ කටයුතු කරගෙන යන්න. එහෙනම් මේ දුක සැප දේවල් ඇති වෙමින් උදේ ඉඳන් හවස වෙනකන් එක එක වැඩ කරනවා. ඔබට රස කෑමක් කන්න හම්බුනහම ආස හිතෙන කෑමක් ලැබුනහම සැප වේදනාවක් ඇති වෙනවා. කවුරු හරි දොස් කියනකොට මහා රඟට රස්නයක් දැනෙනකොට ඉස්කෝලේ දීපු ගෙදර වැඩ කරන්න දීපුව වැඩි වෙනකොට ඒවට ටික ඉක්මනට කරගන්න බැරි වුණාම හිතට දුකක් ඇති වෙනවා. අනේ ඒ වගේ වෙලාවකට දුකයි වෙලාවකට සැපයි. හොඳට කල්පනා කරලා බලන්න මේ දරුවෝ ඒ ඇතිවෙච්ච දුක වේදනාවල් සමහර වෙලාවට දුක වේදනාව ඇති වෙලා ඒක හොස් ගාල මහා ගින්නක් බවට පත් වෙනෝ නේද කියලා. හැබැයි ඒ ගින්න හැම දුක වේදනාවකටම එන්නේ නැහැ. දැන් හිතන්න හොඳට දාඩිය දාන්න. අම්මෝ හරි දාඩියයි හරි රස්නේ කියලා ඒ වෙලාවට හිතට දුකයි. හැබැයි කවුරු හරි යාළුවෙක් ඔබට මොකක් හරි දෙයක් කියලා වචනයක් කියලා එක්ක හිතන්න ඔබට වඩා ඒ යාළුව ලකුණු වැඩියෙන් අරන්. ඔබට අඩු ලකුණක් අරන්. ඔබට ලකුණු අඩු වෙච්ච එකට දුකයි. හැබැයි ඒ දුකේ තියෙනවා තද ඊර්ෂ්‍යාගත බවක්, මහා කම්පනයක්, මහා රක්තිමක්, මහා පිච්චීමක්. නිකන් ඇයි මට මෙහෙම අඩු වුණේ, මටත් ගන්න තිබුණනේ කියලා සමහර දරුවන්ට විතරක්, මං කියන්නේ හැමෝටම, සමහර දරුවන්ට විතරක් ලකුණු මට්ටම ටිකක් අඩු වෙච්ච වෙලාවට ඔබේ ඇති වෙච්ච දුක වේදනාව රත්වීමක්, පිච්චීමක්, මත්වීමක්, තැවීමක්, දැවීමක්, ගිනි ගැනීමක් බවට පත් වෙනවා. ඒක ඔළුවට මහා බරක්, මහා බයක්. ඔළුව කැක්කුම හැදෙන තරම් දෙයක් වුණාම නිදාගන්න හදනවා, හදනවා රැට නිින්ද යන්නේ නැහැ. අර ලකුණු ටිකම මතක් වෙනවා. තව ටිකක් වැඩි වුණා නම්, තව පහක් වැඩි වුණා නම් කිය කියා හිතෙනවා. එහෙම හිතන දරුවොත් ඇති. එතකොට සමහර දරුවන්ට ලකුණු අඩු වුණා කියලා දුකක් නැති අයත් ඇති. සමහරුන්ට ලකුණු වැඩි වුණා කියලා අතිශය සතුටටපත් වෙන අයත් ඇති. ආ මට තමයි පන්තියේ වැඩිම ලකුණු කියලා සතුටු හිතෙනවා. දැන් ඒ සතුට මම තමයි පන්තියේ මේ සැරෙත් පළවෙනියා සතුටු හිතෙනවා. ඒ සතුට සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් මහා සතුටක් බවටපත් වෙලා. එතනක් තියෙනවා දරුවනේ රත්වීමක්. ඔබට ලොකු සතුටක් ආපු වෙලාවට ඒ වෙලාවටත් හිත රත් වෙනවා, පිච්චෙනවා, මත් වෙනවා. හොඳට විභාගෙ ඉහලෙන් පහළට වුණාම රැට නිින්ද යනවද? හොඳට රැට නිදා ගන්න පුළුවන්ද විභාගෙ හොඳට පාස් වෙච්ච දවසට? ඔබ හිතනවා මේ විභාගෙ හොඳට පාස් වුණොත් මට එදාට හොඳට නිදාගත්ත හැකි කියලා. හැබැයි එදාට නිින්ද යන්නෙත් නෑ. අධික සතුටෙදි නිින්ද යන්නෙත් නෑ. කෑම කන්න බෑ, නිදා ගන්න බෑ, මොකද්දෝ වෙලා. අම්මා කියනෝ කන්න කන්න පුතේ කන්න. අද කන්නත් බෑ. ඒ තරමට හිත පිරිලා. එහෙනම් බලන්න ඔබේ හිතේ අතිශය සතුටක් ඇති වුණාමත් හිතේ මත්වීමක්, රත්වීමක්, පිච්චීමක්, දැවීමක් ඇති වෙනවා. අධික දුකක් ඇති වුණාමත් රත්වීමක්, පිච්චීමක්, මත්වීමක් ඇති වෙනවා. හැබැයි නිකං දුක වේදනාවල් ඇති වෙනෝ, නිකං සතුටු වේදනාවල් ඇති වෙනෝ, ඇති වෙලා පැවතිලා ටිකක් වෙලා තියලා නැති වෙලා යන. මන් දැන් මේ කියපු දේ මේ දරුව හැමෝම අත්දැකගෙන තියෙන හොඳට ජීවිතේ විඳපු අත්දැකපු දෙයක්. මේ දරුව දන්නේ නැති වුණාට ඔබ තුල මේ ක්‍රියාත්මක වෙන රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකය හරහා ඔබ සංසාර ගමනේ මෙරි මෙරි ඉපදී ඉපදී යන්න හේතුව සකස් කරනවා දරුවනේ. ඒක ඔබල්ලා මීට කලින් කවදාවත් අහලා නැතුව ඇති. සමහර වෙලාවට අද තමයි ජීවිතේ පළවෙනි වතාවට දන්නේ අපි තුල මෙහෙම දෙයක් වෙනවද කියලා. කෙනෙක් තව කෙනෙක් දිහා බැලුවාම ඔබට පේනවා ලේ මාසට නහර වලින් හැදිච්ච ශරීරය. හැබැයි ඔබ ළඟ ඉන්න යාළුවා දිහා බැලුවාම යාළුවෝ පස් හය දෙනාගේ හොඳට අඳුරගත්ත හැකි මේ මේ යාළුවා මේ මෙයාගේ නම මේ කියලා. හැබැයි යාළුවෝ පස් දෙනාටම ඇස කන් නාස දිව මේ තියෙන ශරීරාංග එක එක වගේ. හැමෝටම නහයක් තියෙනවා, හැමෝටම කටක් තියෙනෝනේ, හැමෝටම ඇස් දෙකක් තියෙනවා. ඒ වුණාට ඔබේ මුහුණුවර වෙනස් නේද? ඇතේ ඇඟිලි පහ වගේ මුහුණුවර වෙනස්, කටහඬවල් වෙනස්, හැසිරෙන විදිහ වෙනස්, ගති පැවතුම් වෙනස්,
චර්යා රටා වෙනස්, හුරු පුරුදුකම් වෙනස්, ඇබ්බැහිකම් වෙනස්. මෙහෙම උනේ ඇයි? මෙහෙම උනේ ඇයි පුතේ? ඇයි මෙහෙම උනේ? එක එක්කෙනා එක එක විදිහ උනේ ඇයි? ඒකට හේතුවක් තියෙනෝ. ඔබේ ඇතුලේ තියෙනවා තැම්පත් වෙලා කර්ම බීජ පොදියක්. දැන් ඒක අර විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නවනේ ශරීරයේ ඇතුලේ තියෙනවා හෘද වස්තුව, පෙනහළු, එහෙම කොටස් කොටස් ඇඳලා ඒ වගේ අඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ තුල තියෙනවා ඔබ යම් දවසක ඔබේ අම්මාගේ කුසට පැමිණෙන කොටත් පෙර සංසාරයේ ඉඳාම එකතු කරගෙන ආපු කර්ම බීජ. මොකක්ද වචනේ? කර්ම බීජ. අනේ කර්ම බීජ වලට අපි කියනවා ගති කියලා. ගති කියන වචනේ මේ දරුවෝ දන්නවද? ගති අපි කියන්නේ එයාගේ හැටිනේ. අම්මෝ එයාට හොස්ස ළඟි මැසෙක් කියන්න බෑ, චුට්ටක් නැත්තං ඇති කේන්ති යනවා කියනවා. අපි හැම කියනව නේද? එයාගේ හැටිනේ අම්මෝ මාර කේන්ති යන එක්කෙන මොනවත් කියන්නේපා ඔයගොල්ලන් කියලා අපි හැම කියනව නේද? එහෙනම් දෙටම කේන්ති යන දරුවෝ ඉන්නවා. හොඳටම දඟ කරන, ආස හිතෙන, අර සතුටින් ගත කරන අය ඉන්නවා. හැබැයි එයා පැය 24ම සතුටින් ඉන්නේ නැහැ. සමහර වෙලාවට උඩ පැන පැන දඟල දඟල සතුටින් ඉන්නේ. ඊළඟ මොහොතේ අර හොලම් බැස්ස බැලුම වගේ තින්නවා. එහෙනම් සමහර වෙලාවට සතුටින් ඉන්නවා, සමහර වෙලාවට අඬා අඬා දුකෙන් අයියෝ මට මෙහෙම වුණා නේ කී කී අඬා අඬා තින්නේ. මෙන්න මේ දේස හරහා ඔබේ ඇතුලේ තියෙනවා දරුවනේ කර්ම බීජ. අපි ඒවට කියනවා ගති කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කළා අපිට පුළුවන් මේ අපේ ශරීරය තුලින් මේ ලෝක ටික දකින්න කියලා. දැන් මේ දරුවා හිතනවා අපි හිතමු ඔබේ නම මොකක් හරි අපි හිතමු චමරි කියලා. දැන් චමරි කියන දරුවා හිතනවා ආ මම චමරි, මේ මගේ හැටි කියලා. හැබැයි මේ චමරි කියන දරුවා තුල ඉන්නවා මේ ඔබේ කර්ම බීජ පොදියේ තියෙනවා දරුවෝ තිරිසං ගති. කවුද තිරිසං සත්තු කියන අය? අපි දන්නවනේ බල්ලෝ, පූසෝ, කොටියෝ, නයෝ, නයා වගේ සත්තු ළඟ තියෙන ගති අපි ළඟත් තියෙනවා. එහෙනම් මේ කර්ම බීජ පොදියේ තියෙනවා තිරිසං ගති. අර ඒ වෙලාවටනේ කියන්නේ ඔන්න ඔබ කියන්න එපා මගේ යකා ඇවිස්සෙනවා කියලා කියනවා නේද? ඒ යකා කිව්වට යකෙක් නෑ, ඒ තිරිසං ගතිය තමයි ඇවිස්සෙනවා කියලා කියන්නේ. එනම් ඔබ තුල තියෙනවා තිරිසං ගති. ඔබ තුල තියෙනවා දේව ගති. හිතුවේ නෑනේ දැන් ඔබ හිතන්නේ දෙවියන්ට විතරයි දේව ගති තියෙන්නේ කියලා. දේව ගති මිනිස්සයෝ වෙච්ච අපි ළඟ තියෙනවා දේව ගති. මොනවාද දේව ගති කියලා කියන්නේ? දේව කියන්නේ ද්වේෂයෙන් වෙන් වෙච්ච ගති. සමහර දරුවෝ ඉන්නවනේ පුං පොඩ්ඩක්වත් තරහ යන්නේ. දැන් අපි කියන්නේ සමහර මිනිස්සුන්ට කියනෝ අම්මෝ ඒ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක්. ඒ තරමට මිනිස්සුන්ට සලකනවා හරීම හොඳයි හරියට දෙවියෙක් වගේ කියලා. එහෙම කියනවා නේද? එහෙනම් අපි ළඟ තියෙන මොන ගතිද? දේව ගති. මට පුංචි සද්දයක් ඇහෙනවා පිටිපස්සේ. දැන් සද්ද බද්ද කළොත් අනිත් අයට කරදරයක් වෙනවා. මේ කියන දෙයට අවධානයෙන්ම අහන්න පුතේ, මොකද මේ කියන්නේ බොහොම වැදගත් දෙයක්. මේ කතාවේ අවසානයේ ඔබට තේරෙවි මෙහි වැදගත්කම. පුංචි හින්දා සමහර වෙලාවට මේක එච්චර ලොකුවට ගන්නෙ නැහැ. හැබැයි පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න. මේ සමහර වෙලාවට රස්නේ ඇති ටිකක් ඒ නිසා අපහසු ඇති. ඒත් ඔබ ඔබේ මනස මේ කියන කරුණු වලට යොමු කරලා හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. මම දැන් ඔබෙන් ප්‍රශ්න අහනවා. මොනවද ඔබ තුල තියෙනවා කියලා කියපු ගති මම? පළවෙනි ගතිය තිරිසං ගති. තිරිසං ගති. ඊළඟට දේව ගති. ඊළඟට තියෙනවා බ්‍රහ්ම ගති. බ්‍රහ්ම ගති කියලා කියන්නේ මොනවද? ඔය චුට්ටක් ඇද්දම් කොහෙට හරි මුල්ලකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන භාවනා කරන්න ආසාව තියන අය ඉන්නව නේද? අන්න hina වුණා. ඉන්නව නේද එහෙම අය? පොඩ්ඩක් ඇත්තම් භාවනා කරන්න ටිකක් ආස කට්ටිය ඉන්න. ඒ භාවනා කරන්න පැත්තකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන දන්න මොන හරි භාවනාවක් කර කර හිත සංසුන් කරගන්න කැමැති අය ළඟ තියෙනවා බ්‍රහ්ම ගති ටික වැඩි. එහෙනම් ඔබේ ගති පොදියේ තියෙන තිරිසං ගති, දේව ගති, බ්‍රහ්ම ගති, ප්‍රේත ගති
ඇයි ඔබ යාළුවට කියන්නේ පෙරේතයා පෙරේතයා කියලා කියනවා නේද? සමහර වෙලාවට කියනවා නේද? ආ එහෙනම් තද ආසාවක් තීන වෙලාවට අපි කියනවා නේද? එහෙනම් ඒ මොන ගතිද? ප්‍රේත ගතිය ඔබ ළඟ තියෙනවා. රස කෑමක් හම්බෙච්ච වෙලාවට ඒ ගතිය මතු වෙනවා. එතකොටනේ අපි කියන්නේ ඔන්න ප්‍රේතයා ප්‍රේතයා ඇවිස්සලා කියලා. නේද? එහෙනම් ප්‍රේත ගති තියෙනවා. එතකොට භූත ගතිත් තියෙනවා. සමහරලට කියන්නේ මොකද නිකන් භූතයෙක් වගේ ඉන්න කියලා තහනවනේ. භූත ගතිත් තියෙනවා. ප්‍රේත ගතිත් තියෙනවා. තිරිසං ගති තියෙනවා. දේව ගති තියෙනවා. බ්‍රහ්ම ගති තියෙනවා. මේ ගති වලට වඩා බලවත් ඔබේ මනුස්ස ගති. අන්නේ මනුස්ස ගති අපි හිතමු 100ක් ගත්ත කියලා මේ ගති වලින් 100ට 50ක් 60ක් 70ක් 80ක්ම තින්නේ මනුස්ස ගති හින්දා තමයි තාමත් ඔය මනුස්සෙක් විදිහට ඉන්නේ. දැන් මනුස්ස ගති ටික මේ පහු කරපු අවුරුදු 10 15 තුල මනුස්ස ගති ටික වෙනස් කරගෙන නිතරම තරහ අරන් නිතරම තරහ ගන්න කෙනාගේ තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අර ගන්නකොට තිරිසං ගති තව 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 හැදෙනවා. එහෙනම් වැඩිපුර තරහ යන කට්ටියගේ ගති මල්ලේ අර ගති පොදිය මොන ගතිද වැඩි වෙන්නේ? තිරිසං ගති වැඩි වෙනවා. දැන් ඔයා ඕගොල්ලෝ කියන්නේ නැද්ද? අම්මට හැම හොඳට කේන්ති ගිහිල්ලා බයිනකොට හාපෝ ඔයියේ මට අර බැන්නේ අම්මා හරියට නයෙක් වගේ පොළඟෙක් වගේ පැන පැන දෂ්ට කරා කියනවා නේද? එහෙනම් නයා පොළඟ ළඟ තියෙන ගතිය අපි ළඟ තියෙනවා. දැන් යාළුවාට කේන්ති ගියාම බලන්නකො මූණ. ලස්සනට මලක් වගේ දීච්ච මූණ කේන්ති ගියාම බලන්න බෑ. මූණ කළු වෙලා ලේ ටික රත් වෙලා කොච්චර ලස්සන දරුවෙක් වුණත් කැත. එහෙනම් ඔබට තරහ යනකොට රත් වීමක් පිච්චීමක් මත් වීමක් 1000ක් මේ ඇතුලෙන් ඇති වෙනවා. එතකොට මේ ලේ ධාතුව කම්පණය වෙනවා. කම්පිතම් පකම්පිතම් සම්පකම්පිතම් වෙනකොට මේ මූණ කළු වෙලා ඒ වෙලාවට පොඩ්ඩක් ඔය ෆෝන් එකක් අරන් රෙකෝඩින් එකක් දාගන්නකෝ බයින වෙලාවට පස්සේ අහන්න වචනවල සැර එක වචනයක්වත් පටලැවිලා නැහැ. හොඳ වේගෙන් බැනගෙන 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 ගිහිල්ලා මාර ජවයක් මාර තමන්ට ලොකු ශක්තියක් එනෝ කේන්ති ගිය වෙලාවට බණින්. ඒකනේ කියන්නේ මට ඒ වෙලාවේ යකා නැග්ගා අහු වුණා නම් දමල ගහනවා මැරෙන්නම කියලා කියනවනේ. කියන්නේ නැද්ද? අම්මෝලු කියන කට්ටිය තමයි අම්මෝ කිව්වේ. එහෙනම් කියනව නේද අපි? දමල ගහනවා මැරෙන්නම කියලා. කේන්ති ගිය වෙලාවට අපි ළඟ එනවා ශක්තිය. ඒ ශක්තියට පුළුවන් මිනිස්සෙක් වුණත් මරන්න. ඒ වගේම තමයි තද ආසාවක් ඇති වෙච්ච වෙලාවටත් එනවා ශක්තිය. ඒ වෙලාවට අපි අම්මල තාත්තල කවුරු ගුරුවරු මොනවා කිව්වත් අර ආශාව බලවත් කඩාගෙන යනවා ආශාව ඉෂ්ට කරගන්න. ඒ වෙලාවට බොරු කියන්න උපක්‍රම හදන්න ප්ලෑන් ගහන්න හොඳ ශක්තියක් එන. ඇයි ඒ? ආශාව ඊට වඩා බලවත්. එහෙනම් තද ආශාවක් එනකොටත් අපි තුල ශක්තියක් උත්පාදනය වෙනවා. තද තරහක් එනකොට අපි තුල ශක්තියක් උත්පාදනය වෙනවා. අන්න ඔය ශක්තිය හරහා තමයි රත් වීම පිච්චීම මත් වීම හරහා කර්ම බීජ හැදෙන්නේ. දැන් ඔන්න ගෙදර ඔන්න අම්මා හරි කවුරු හරි කියනවනේ දරුවන්ට මේ මොනව හරි ගෙදර පාඩම් කරන්න විභාගෙ ළඟයි දැන් ඉක්මනට වැඩ කරන්න කියලා කියනකොට දරුවෝ දරුවෝන්ගේ තියෙන්නේ දරුවෝ කියන්නේ දරුවෝ කැමති නිදහසේ සෙල්ලම් කර කර විනෝදෙන් ඉන්න. හැබැයි හැම දරුවෝම එහෙමත් නැහැ. එක එක දරුවන්ගේ හැසිරීම රටා වෙනස් වෙලා තියෙන්නේ පුතේ. ඕගලන්ට තියෙනවා පිරි ලෝකයක්. ඔගොල්ලෝ කැමති දේවල් වලින් හැදිච්ච ඕගලන්ගේ හිතේම තියෙනවා ලෝකයක්. ඒකට අපි කියනවා මොන ලෝකෙද? පිරි ලෝකේ. මම කැමති දේවල් මෙන්න මේවට තමයි මං කැමති. නිදහසේ ඉන්න, පාඩම් කරන්න නැතුව ඉන්න, හෝම්වර්ක් කරන්න නැතුව ඉන්න, කාටුන් බලන්න, සින්දු අහන්න මේ මගේ පිරි ලෝකේ. මං කැමති. මම අකමැති දෙයක් තියෙනවා. විභාගවලට ලියන්න, පාඩම් කරන්න, යාළුවොත් එක්ක මොනවා හරි හිතමු අපි අකමැති දේවල් අකමැති කෑම වර්ග තියෙනවා, අකමැති ඇඳුම් තියෙනවා. ඒ වගේ බාහිර දේවල් මුල් කරගෙන අපි කැමති දේවල් වලින් හැදිච්ච එක ලෝකයක් තියෙනවා, අකමැති දේවල් වලින් හැදිච්ච තව ලෝකයක් තියෙනවා. දැන් ඔබට බාහිරෙන් ඔන්න හම්බ වෙනවා ගෙදර අම්මා හදලා කෑමක්.
නංගී මල්ලී අයියයි අක්කයි ඔයයි ඉන්නේ පහක් ඉන්න ඔය ගෙදර. ඔන්න අම්මා කෑම හදලා අද පුතේ ඔන්න මං හැදුවා කියලා දෙනවා. අපි දෙමු පොලොස් ව්‍යංජනයක් කියලා හැමෝම කාලා තිනවනේ පොලොස් ව්‍යංජන. මම දැන් මේකෙන් පෙන්වන්නේ මේ ගැටි හැදෙන හැටි හොඳේ. ඔන්න හොඳට බලන්න මේ 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 උදාහරණෙන් ඔබලන්ට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ හිතේ කොහොමද ගැටියක් හැදෙන්නේ කියලා. දැන් ඔන්න අම්මා පොලොස් ව්‍යංජනයක් අම්මා දන්න ඔක්කොම පහේ ටික දාලා ඔක්කොම හදන ක්‍රමවලි අම්මා හදලා ඔන්න අද පුතේ මන් රහට කෑම හැදුවා කියලා කියන. දැන් ඒ කෑම පස් දිනාම දරුවෝ පස් දිනාම ගෙදර කාලා එක දරුවෙක් කියනවා අපි හිතමු අක්කා කියලා අම්මෝ අම්මේ අද හරි රසයි පොලොස් ව්‍යංජනි මම බත් ගොඩාක් කෑවා කියලා. එහෙනම් අම්මා අක්කට පොලොස් ව්‍යංජනේ රසයි අයියා කියන මම ආසමනේ කටේවත් තිබ්බනේ මොන ජරාවක්ද මේ හදලා තින්නේ කියලා අම්මට බයි. එහෙමනේ ඔයගොල්ලෝ කියන්නේ මොන ජරාවක්ද මේ හදලා තින්නේ. අන්න එම තමයි බණින්නේ. එතකොට ඒ අයියා බණිනවා අක්කට ඒක හොඳටම හොඳයි. රහයි. අනිත් තුන් දෙනා ඒගොල්ලන්ට රස සමහරුන්ට සුඛ වේදනායි පහේවල රහ දැනෙනවා සුඛ වේදනාය එනවා දුක්ඛ වේදනාය එනවා. එහෙනම් පුතේ ඔතන බලන්න අක්කට ඒ වෑංජනේ හොඳටම රසයි වෙලා එයාට ඇති වුණා හිතේ සුඛ වේදනාවක් සතුට ඒ වේදනාව වේගයක් බවට පත් වෙලා ආවේගයක් ඇති වෙලා චිත්තාවේගයක් ඇති වෙලා අක්කගේ හිතේ ඉපදෙන්න ඇති අපි දන්නේ නැහැ අපි හිතන හැම ඉපදුනා කියලා ඉපදෙන්න ඇති ප්‍රේත ගතියක් තද ආසාවක් අම්මෝ මාර රහයි තද ආසාවක් ඇති වුණා. අයියා කියනවා අම්මෝ මම අකමැති දෙයක් කියලා එයා ගැටුණා. බත් කෑවෙත් නෑ. අම්මත් එක්ක තරහ වුණා. මේව කන්න පුළුවන්ද කියලා අහලා. එහෙනම් අයියාගේ හිතේ ඇති වුණා දුක වේදනාවක්, වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ආවා. දැන් මට කියන්න අර අයියාට ආස හිතෙන්නේ නැති වෙන්නත් අක්කට පොලොස් ව්‍යංජනීට ආස හිතෙන්නත් මේ දුක සැප තිබුණේ පොලොස් ව්‍යංජනේද? ඔන්න කල්පනා කරලා උත්තරේ කියන්න. පොලොස් එකේද තිබුණේ? පොලොස් ව්‍යංජනේ දුක සැප තියෙනවා නම් පස් දෙනාම එක්ක රසයි කියන්න ඕනේ, එක්ක රස නැහැ කියන්න. දැන් පස් දෙනා කිව්වේ ප්‍රතිචාර පහ. එක්කෙනෙකුට හොඳටම රහයි, එක්කෙනෙකුට මෙලෝ රහක් නැහැ, අනිත් තුන් දෙනා වරදක් නැහැ කියලා ඔහෙ කෑවා. ඒගොල්ලන්ට සුඛ වේදනත් ආව දුක වේදනත් ආව ඇලුනෙත් නැ ගැටුනෙත් නැ. අයියා ගැටුණා අම්මට බැන්න තරහා ගත්තා. අක්කා ඇලුනා මාර රසයි කීකේ තව තව බෙදාගෙන බෙදාගෙන හට්ටියෙන් භාගයක් විතර කෑවා. අක්කා යට හොඳටම රහ වැටිලා. එහෙනම් දැන් පොලොස් ඇන්ජිනේද පුතේ මේ දුක සැප තියෙන්නේ? ඉතින් ඕගොල්ලෝ ඒ වටේ ඉන්නේ යාළුවන්ට බයිනවනේ. ඔයා හින්දා තමයි මේක වුනේ, අරයා හින්දා තමයි මේක වුනේ, ගෙදර අම්මට බයිනෝ, අම්මා හින්දා තමයි මේක වුනේ කියලා මෙහෙම මෙහෙම එළියට ඇඟිල්ල දික් කරනවා. දැන් අම්මා මේ පොලොස් ඇන්ජිනියක් හදපු මෙලෝ රහක් නැති එකක් හදපු හින්දායි මට අද කන්න බැරි වුනේ කියලා කියනවා. අයියා බනිනවා. අම්මාගේද වරද? පොලොස් ඇන්ජිනේද? නෑ. කොහෙද දැන් මේක තියෙන්නේ? තරහා ඉපදුනේ කොහෙද? අයියාගේ හිතේ. ඒ අයියාගේ පිරියපිරි ලෝකය හැදිලා තියෙන්නේ එයාගේ ගතිවලි. අන්න එයාගේ ගතිවල පොලොස් වලට ආස කරන ස්වභාවයක් නැහැ. එයා ඒක එයාගේ තියෙන්නේ අපිරි පැත්තේ, අකමැති පැත්තේ. අක්කගේ තිබුණේ පොලොස් ව්‍යංජනේ කැමැති පැත්තේ. එහෙනම් ව්‍යංජනේට නෙමෙයි මේ ආසාව ඇති උනේ හිතේ. පෙර අක්කා පොලොස් කාලා පෙර වාර ගානක් කාලා කාලා සුඛ වේදනාවල් ඇති වෙලා අසීමාන්ත විදිහට අන්තගාමීව සතුටු වෙලා බඩ පුරෝගෙන ප්‍රේත ගති එක ගතියක් උඩ තව ගතියක් උඩ තව ගතියක් උඩ ගති පොදියක් ගහගෙන. එතකොට අක්කට පොලොස් කියන වචනේ ඇහුණත් ඇති කටට කෙල උනන. තේරුණා නේද? අක්කට අද අම පොලොස් සිව්වද? ඉක්මනට ඉක්මනට ඇඟ හොදගෙන මොකද එයාගේ අර මෙච්චර මීට අවුරුදු ගාණක් පොලොස් කාලා සතුටු වෙලා ප්‍රේත ගති වේගය වේදනාව ආවේගය චිත්තාවේගයක් ඇවිල්ලා ඔය ගති ඉපදෙනවා. ගති ඉපදලා ඉපදලා එකක් උඩ තව එකක් උඩ තව එකක් උඩ අක්ක ළඟ ගති පොදියක් තියෙනවා. එතකොට පොලොස් කියන වචනේ ඇහෙනකොට මෙයාට මතක් වෙනෝ
මීට පෙර කාල රස බලපු ඔක්කොම ටික ටීවී එකක් වගේ හිතේ පහළ වෙන. ආ මෙදත් කෑවද නම් කත හැකි ඇති වෙන්න බඩ පැලෙන්න බත් කත හැ කියලා අක්කට රූප ඔක්කොම ටික පෙළ ගැහෙන. අයියට ආපෝ අද පොලොස් දෙහැදුවේ කාලා ඉවරයි. ඔන්න. එතකොට එයාට මීට පෙර අම්මා හදපු පොලොස් වලට කන්න බැරුව ගැටිලා ගැටිලා එයා අකමැති දෙයක් හින්දා ඔන්න එයාට දුක වේදනාව එනවා. එහෙනම් මේ හිතේ වෙලාවකට දුකයි වෙලාවකට සැපයි කොහොමද දුක සැප ඇති වෙන්නේ බාහිර දෙයක් හින්දද බාහිර දෙයක් හින්දනම් පුතේ පොලොස් ඇංජනේ හැමෝටම රහ වෙන්නේ නැපයි හැමෝටම රහ වුනේ නෑනේ අම්මා දන්න ඔක්කොම ශිල්ප ටික දාලා පොලොස් ඇංජනේ හැදුවා අම්මගේ රහට අම්මගේ රහට සමානව හරි පොඩ්ඩක් හරි ගැලපුණේ අක්කට විතර අනිත් අයට කෙනෙකුට ඒ රහ නැහැ කැමති නැහැ එහෙනම් ඔය ඔබ ආස කරන හැම දෙයක්ම දැන් බාහිරෙන් දැකලා කියන මම අර ඇඳුමට හරි ආසයි මම මේ සින්දුවට හරි ආසයි මම මේ කෑමට හරි ආසයි ඇත්තටම ඔබ ආස සින්දුවටත් නෙමේ කෑමටත් නෙවේ ඒ මොනව හරි ඇඳුමටත් නෙමේ ඔය ඔක්කොම තියෙන්නේ ඔබේ හිතේ ඒ හිතේ හදාගත්ත ලෝකවල වලින් තමයි බාහිර ඒවා අපි ගලපලා කැමතිනම් සුඛයි අකමැතිනම් දුකයි අර ගතියක් තිනකොට ඒක වේගයක් බවට පෙරළිලා ඔන්න ගති ඉපදෙන. දැන් ආස දෙයකට අන්තගාමීව ඇලීලා කටයුතු කරනකොට ඔබ තුල ප්‍රේත ගති ඉපදෙන. ආස නැති දෙයකට අන්තගාමීව ගැටි ගැටි තරහ ගන්නකොට ඊර්ෂ්‍යාව ගන්නකොට නපුරුකම් කරනකොට ඔබ ළඟ ක්‍රෝධ ගති ඉපදෙන. එහෙනම් මේ ගති පොදියේ එන්න එන්න උදේ ඉඳන් හවස් වෙනකම් ගති හද හදා දාන්න. අද කොච්චර හැදුවද ගති? දැන් කල්පනා කළ බලන්න උදේ ඉඳන් මෙතන වාඩි වෙලා ඉන්න ටිකේ තරහ ගත්තයි අත උස්සන්න බලන්න. දෙටම තරහ ගියායි. කිලික්වත් නැහැ. තදම ආසාවක් ආපු අය. ඒත් නැහැ. හොඳටම ඒ අම්මත් එක්කවත් ගෙදර කාත් එක්කවත් බස් එකේ ওই බහිද්දි කොන්දොස්තර මහත්තයා බහින බහින කියලා තල්ලු කරාමවත් තරහ ගිහින් නැද්ද නැහැ එහෙනම් තරහ ගිහින් නැහැ හරි තරහව ඉපදෙනකොට මොන ගති දෙකතු වෙන්නේ තිරිසං ගති ආසාව වැඩි වෙනකොට ප්‍රේත ගති භූත ගති තිරිසං ගති ඒ අතර අපි තුල දේව ගති බ්‍රහ්ම ගතිත් හැදි හැදි මේ ගති ටික වෙනස් වෙවි යන දැන් ඔබ හිතනවා දැන් තව දුරටත් මිනිස්සෙක් විදිහට ඔබට ඉන්න බැරි වෙලාව මිනිස්සු මැරෙනවනේ heart attack හැදිලා මැරෙනෝ එක එක දේවල් වෙලා මැරෙනවනේ ඒ මැරෙන්නේ ඇයි සමහර අය දරුවනේ මැරිලා ඉපදෙනවා ප්‍රේතෙක් වෙලා කොහොමද එහෙම වුනේ දැන් හිතලා කියන්න බලන්න උත්තරේ මැරිලා ප්‍රේතෙක් වෙලා ඉපදෙන්නේ කොහොමද මේ ගති ටිකේ දැන් මිනිස්සෙක් වෙලා ඉන්නවා 150ක් තියෙන්නේ මිනිස්ස ගති ඉතුරු ඒවා 130ක් විතර പ്രേත ගති ඉන්න කාම තද ආසාවෙන් වේගය වේදනාව ආවේගය අරන් තව പ്രേත ගති හද හදා අර ගති පොදියට දාගත්තට පස්සේ 150 වැඩි වෙලා 180ක් දැන් പ്രേත ගති වැඩි මිනිස්ස ගති අඩුයි දැන් පුළුවන් ද මේ ශරීරය තවදුරටත් තියාගන්න බෑ heart attack එකක් හැදෙනවා එක්ක ලෙඩක් හැදිලා යා මැරෙනවා මැරෙනකොට මේ ශරීරය පොළවට පස් වෙනවා එක්ක ගින්දි ගිනි ගහලා ගින්දර දාලා ආදාහණය කරනවා හැබැයි අර ලස්සනට එකතු කරගත්ත කර්ම බීජ ටික ආයෙත් පාවෙලා යනවා ඒකට ගැළපෙන කූඩුව හදාගන්න දැන් ඔයගොල්ලන්ගේ පොදියේ අර මං කියපු කෙනා ළඟ තිබුණේ මොනවද වැඩිපුර මොන ගතිද? പ്രേත ගති. එහෙනම් කූඩුව හැදෙන්නේ මොන විදිහටද? പ്രേතෙක් විදිහට. දැන් මේ ගති පොදියේ දේව ගතිය වැඩිපුර පින් කර කර දේව ගතිනි බලවත් කරගන්නේ. පින් කර කර දේව ගති බලවත් වෙච්ච කට්ටිය මැරිලා කවුරුලා දීප දෙන්නේ? දෙවියෙක් කියලා. ඒ പ്രേත දේව ගති බලවත් ඔය පැත්තකට ගිහින් එරමිණිය ගොතම් භාවනා කරලා ධාන ලබාගෙන භාවනා වලින් ගත්තාගේ බ්‍රහ්ම ගති බලවත් වෙනෝ එතකොට මැරිලා ගිහිල්ලා ඉපදෙන්නේ බ්‍රහ්මෙක් කියලා. හැබැයි බුදුහාමුදුරුව දවසක් ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවා කඩි රැළක්. පෙන්නලා කියනවා පුතේ ආනන්ද මේ කඩි රැළේ නෑ
එක බ්‍රහ්මයෙක් නොඑච්ච කඩියෙක් කිය. මොකක්ද ඒ කතාවේ තේරුම? ඒ කියන්නේ අර හැම කඩියම මීට කලින් කවදම හරි බ්‍රහ්මයෙක් වෙලා ඉඳලා. අනේ දෙවියනේ, ඉතින් බ්‍රහ්මය වෙලා ඉඳලා කාබහ කඩියෙක් වෙනවා නම් ඔබ බ්‍රහ්මයෙක් වෙන්න උත්සාහ කරා කියලා වැඩක් තියෙනවද? නැහැ. දෙවියෙක් වෙන්න උත්සාහ කරා කියලා වැඩක් තියෙනවද? නැහැ. මේ ගති ටික තියෙන තාක්කල් අපට මෙරි මෙරි ඉපදි ඉපදි යන්න වෙනවා. මේ ගති බිඳුවයි නම් එකක්වත් නැහැ. ගති ගති බිඳුවයි නම් කූඩුවක් හදන්න හේතුවක් නැහැ. අන්න එදාට සංසාර ගමන නිමාවේ. දැන් පැහැදිලි නේද? එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ ළඟ තියෙන මේ ගති ටික කොහොමද උත්පාදනය වෙන්නේ? මට කොහොමද පුළුවන් මේ ගතිය ගති ටික අඩු කරගෙන යන්න කියලා? ඒකට තමයි බුදුපියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධම දේශනා කරේ, හේතුඵල ධම දේශනා කරේ. පටිච්ච වෙලා සමුපාද වෙනවා කියලා කිව්වේ ඔන්න ඔය ගතියක් උත්පාදනය වෙන ක්‍රියාවලිය. ඉතින් ඒ ක්‍රියාවලිය ටිකක් ගැඹුරුයි. ඒක මේ පුංචි දරුවන්ට පොඩ්ඩක් අමාරුයි විස්තර විග්‍රහ කරන්න. හැබැයි දරුවෝ ටිකක් තේරුම් ගන්න ඕනේ. ඕගොල්ලෝ ටික 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 පරිණත බවට පත් වෙනකොට මෙන්න මෙහෙම දහමක් තියෙනවා. මේ ගති ටික මට ලිහා ගන්න මේ දහම කවදා හරි උදව් වේ කියලා ඒ දහම ශ්‍රවණය කරන්න ඕනේ. ඒත් එක්කම මම කියන්න උත්සාහ කරන්නම් මේ දැන් මේ ගති හැදෙන හැටි. තව පොන්චි උදාහරණයක් දෙකක් අරගෙන කියන්නම්. දැන් පුතේ ඕගලන්ගේ හිතේ ඇති වෙනව නේද හුඟක් වෙලාවට මේ අපට හිතනවනේ සමහර දරුවෝට ගොඩාක් මේ මම විශ්වවිද්‍යාලයක සේවය කරන නිසා මම දන්නවා උසස් අධ්‍යාපනය හදාරලා මේ දවස්වල කැම්පස් එකට එන ළමයින්ගේ මූණු දිහා බැලුවහම පේන්නේ අවුරුදු ගණන් මහා වෙහෙසටපත් වෙච්ච මූණු තියෙන. ලස්සනට මලක් වගේ පිපෙන්න ඕනේ කාලේ අවුරුදු 20 22 23 වගේ වයසේ ළමයිනේ එන්නේ. ඒ ළමයිගේ මුහුණු හරි පීඩාවටපත් වෙච්ච ස්වභාවයක් තියෙන. මම කල්පනා කරා ඒ ඇයිද කියලා. ඒකට හේතුව තමයි ඒක බොහොම දුක්ඛිත කතාවක්. හැබැයි ඒ කතාව ඇතුළේ ඔයගලන්ට ගොඩක් දේවල් දකින්න තියෙනවා. පුංචි කාලේ එක වසරේ ඉඳන් 13 වසරට වෙනකන් අවුරුදු 13 නොකඩවා ඔබ පාසල් අධ්‍යාපනය ලබනවා. වර්තමානයේ පාසල් අධ්‍යාපනය කියන්නේ ඉතාම තරඟකාරී ක්‍රමයක්. දරුවෝ හැමෝම මේ තරඟයට අහු වෙලා කිලෝග්‍රෑම් 10ක් බර බෑග් එකක්, විෂය මාලාවන් 14ක්, 6 වසරේ සිට විෂයන් 14ක්, අච්චු පොත් 14ක්, ලියන පොත් 14ක්, කැම පෙට්ටියයි බෝතලේ දැම්මම මම කිරලා බැලුවා කිලෝ 10ක් බෑග් එක. කිලෝ 10ක් බර බෑග් එකක් උස්සගෙන අවුරුදු කිලෝග්‍රෑම් 25ක වගේ පුංචි දරුවෙක් කොඳ නමාගෙන අමාරුවෙන් ගෙනල්ලා ඔය බර බිමින් තියනවා. තියලා උදේ 8 ඉඳන් හවස 1:00 වෙනකන් මොලේ විනාඩි 40න් අතරේට මාරු කර කර විෂයන් ගණනාවක් ළමයින්ට උගන්වනවා. ළමයි අර කොහොම ටික මතක තියාගෙන කරුණු කාරණා පාඩම් කරගෙන විභාගවල උත්තර පත්‍ර මේ ප්‍රශ්නවලට උත්තර ලියනවා. කවදාවත් ඔබ විමසන්නේ හිතන්නේ පොතේ තියෙන දේ හරියි කියලා ඒකම පාඩම් කර කර විමසන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක අපේ දරුවෝ ටික හිර වෙලා ඉන්නවා. එතකොට පුතේ අපට අනාගතයේ උරුම වෙන්නේ හිතන්න බැරි මිනිස්සු, නිර්මාණයක් කරන්න බැරි මිනිස්සු, අලුතෙන් දෙයක් හිතන්න බැරි මිනිස්සු. දෙයක් පාඩම් කළා කටපාඩම් කළා ලියන්න පුළුවන් අපි අපේ භාෂාවෙන් කියනවා නම් තනි කරම ගිරව් ටිකක්. ගිරව කියන එකම කියනවනේ. එහෙනම් ගිරව් ටිකක් බිහි කරන්නේ නැතුව ඊට එහා රාමුවෙන් පිට හිතන්න පුළුවන් විදිහටයි අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ. ඒක වෙනම කතාවක්. මම ඒ සඳහා දේශනා ගණනාවක් කරනවා පාසල් මට්ටමේ. විශේෂයෙන් ගුරුවරුන්ට විශේෂ වැඩසටහන් කීපයක්ම කරා මේ උගන්වන විදිය ළමයින්ට හිතන්න උගන්වන්න ඕනේ. හිතන්න උගන්නනකොට මතක තියාගන්න අවශ්‍ය නැහැ. එයා හිතලයි උත්තරේ ලියන්නේ. ප්‍රශ්න නිර්මාණය කරන්නත් ඕනේ මේ විදිහට. අන්න ඒ විදිහට අපට පුළුවන් මේ දරුවන්ගේ විමර්ශන හැකියාව දියුණු කරන්න.
ඒ විමර්ශනය ඉතා වැදගත් ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකයේ පරිේශනාත්මකව දකින්න ඔබ තුල ක්‍රියාත්මක වෙනවා සංඋපාද වෙන ක්‍රියාවලියක් ඔබ ගති ඉපද උපද්දවනවා කර්ම බීජ හදනවා පොඩි උනත් ලොකු උනත් මේ සූක්ෂම වෙච්ච ක්‍රියාවලිය දකින්න බෑ දරුවනේ ඔබ විමසන්න නැතුව හිතන්න නැතුව කල්පනා කරන්න නැතුව එහෙනම් විමසන්න හිතන්න පුළුවන් වෙන්න අද ඉඳන්ම හැම දෙයක්ම පාඩම් කරනකොට හිතන්න ඇයි මම මේ දේ පාඩම් කරන්නේ ඇයි මම මේ දේ හිතන්නේ කියලා එතකොට මේ අධ්‍යාපන ක්‍රමයේ තුල හිර වෙච්ච අර වගේ මැරතන් එකක් දුවල වගේ ඒ ලෙවල් ලියලා ප්‍රශ්න පත්‍ර කරලා අවුරුදු 20ක 30ක ප්‍රශ්න පත්‍ර කරලා විභාග පාස් කරලා වෙහෙසටපත් වෙච්ච දරුවෝ ටිකක් එනවා විශ්වවිද්‍යාලයට. ඒ දරුවන්ගේ මූණු ඇදීලා ගිහිල්ලා මහා වෙහෙසකාරී බවක් මූණෙන් පේන. එතනට ඇවිල්ලා තේ ළමයි අද ළමයි ගොඩාක් විභාගෙ කෙට්ටු වෙනකොට හැමෝම ළමයින්ට විෂාදීය කියන රෝගෙ තිනු 25ක් 30ක් විතර. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ડિප්‍රෙෂන් තත්වයක් කියලා. ගොඩාක් දරුවන්ට තියෙනවා. ඒකට හේතුව රත් වීම පිච්චීම මත් වීම තැවීම දැවීම හරහා ඔබ තුල කර්ම බීජ උත්පාදනය වෙනවා. ඇයි ඒ? ඔබේ අම්මා ඔබ ඇතුළු මේ වර්තමාන සමාජයේ ඔබව තල්ලු කරනවා මොනවටද? සිහින ගොඩක් ලබා ගන්න. හැම අම්මා කෙනෙකුටම හැම ගුරුවරයෙකුටම ඔබට හැමෝටම ඕන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් හොඳ හැකියාවක් කරන කෙනෙක් වෙන්න. අන්න ඔබේ පිරියාපිරි ලෝකයේ ඔබ වෙනස් කරගෙන එක තැනක හීනයක් හදා ගන්න මට දොස්තර කෙනෙක් වෙන්න ඕන ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන අරමුණක් දා ගන්න මම මේ කියන දෙයට ඔබ එකඟ වෙන්නේ නැති වේවි හැබැයි මට මේක කියන්න සිද්ධ වෙනවා කවදාවත් ඔබ ඔබේ ජීවිතේට ටාගට් එකක් අරමුණක් තියාගන්න එපා පුතේ හැබැයි ඔකේ අනිත් පැත්ත තමයි හැමදාම කියන්නේ ගුරුවරු වුණත් කවුරු වුණත් අම්ම වුණත් කියන්නේ අරමුණක් තියාගන්න ඉලක්ක කරගන්න ඒක කොලේ ලියන්න පාඩම් කරන බිත්තියේ ගහගන්න උදේ හවස බලන්න ඒ තුනක් කියලා නිදාගන්න යනකොට බලන්න කිට්ටහම බලන්න කියලායි කියන්නේ ඒ බටහිර විද්‍යාවෙන් අපට උගන්නපු මනෝවිද්‍යා මූල ධර්ම හරහා අපිව විෂාදී කියන රෝගයට ඇට දාන ප්‍රධාන පාර ප්‍රධාන පාර කැම්පස් එකට එන ළමයි එන්නේත් ඔන්න ඔය රෝගෙම හිර වෙලා ටාගට් දාගෙන ආපු දවසේ ඉඳන්ම කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් ගන්න ඕන. එතකොට විභාගේ ලං වෙනකොට ඒ ළමයෝ වෙවුලනවා හිත එකක කරගන්න බෑ විෂය විෂයන් අමාරුයි එකක්වත් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් හරිම ඛේදනීය තත්ත්වයක්. පුංචි කාලේ ඉඳන් ඕක අපි වෙනස් කරන්න ඕනි. ඔබ ඔබ හැම ළමෙක්ම දක්ෂයි හැමෝටම තියෙනවා යම් දක්ෂතාවයක් ඔබ ඔබේ තුල දාගන්න එපා පුතේ මම ඕ ලෙවල් වලට ඒ මොනවද ඒ 8ක් ගන්නවා ඒ ලෙවල් ඒ 3ක් ගන්නවා මේ විශිර ලකුණු මෙච්චරක් ගන්නවා කියලා දාගන්න එපා ඔළුවට පීඩනය ඔබ ඔබට උගන්නන කාරණාව සැහැල්ලුවෙන් ඉගෙන ගන්න විභාගෙට සැහැල්ලුවෙන් ලියන්න හම්බෙන ලකුණු ගාණක් හම්බ වේ හම්බෙන ප්‍රතිඵලයක් හම්බ වේ කැම්පස් යනවන අයයි විභාගේ පාස් වෙනවනම් පාස් වේ ඔබේ හිතේ අන්නේ සැහැල්ලුව හරීම වැදගත් ඉගෙන ගන්න තේරුණා නේද මම මේ කියන එක මේ කියන කතාවට එකඟ නැති වෙයි මොකද ගොඩාක් මේ ආයෙමත් මට පිටිපස්සෙන් පොඩි සද්දයක් ඇහෙනවා නේද සද්දේ චුට්ටක් නවත්තන්න වෙනවා දැන් ඕගොල්ලෝ වගේ දරුවෝ තමයි කැම්පස් එකට ආවහම ඔය වගේ තත්ත්වය ඇවිල්ලා ආයෙත් ඇවිල්ලා අපට කතා කරනවා. විභාගෙ ලියා ගන්න බෑ පාඩම් කරන්න හිතෙන්නේ නෑ මට ඔක්කොම අතහැර දාලා යන්න හිතනවා කියන. ළමයි කියන වාහනයකට පනින්න හිතනවා කියන. ඇයි මේ ඒ තරමට අර පීඩනය වැඩක බලවත් වෙලා? ඉතින් ඔබේ තුල ඔය පීඩනය ඇති වෙන්න ඔබ සැහැල්ලු වෙන්න. ඉගෙන ගන්න දේ සැහැල්ලු වෙන්න ඉගෙන ගන්න. පොත පාඩම් කරන මොනවද මේ කියලා තියෙන්නේ? इतिहास क्रियात्मक ඒව දකින්න කොට මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා ඔබ විමසනවා. ඒ විමසීම හරහා අර කාරණා ඔබට ඉතාමත් තදින් වැටහෙන්න ගන්නවා මතක තියෙනවා පාඩම් කරන්න ඕනිද?
කටපාඩම් කරන්න ඕනද කඩු ලියාගෙන මතක තියාගන්න ඕනද නෑ දරුවනේ ඔබ විමසන්න පුරුදු වෙනකොට වෙන්ද කටපාඩම් කරන්න පැය දෙකක් මහන්සි වෙන කෙනාට විමසන්න පුරුදු වුණොත් ඉන්නේ හැකියාව ඔබ තුළ වර්ධනය කරගත්තොත් පැය භාගෙන් අර ඔක්කොම ටික මතක තියාගන්න පුළුවන් මතක තියාගන්න ඒ කාරණා ටික අපි තේරුම් ගන්න දැන් ගොඩාක් දැන් මම කියන්නේ සමහර විෂයමාලාවල ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ දුන්නාම කියනවා පොතේ තියෙන විදිහටම උත්තරේ තිබෙන්නේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ කියලා අර්ථකතන නිර්වචන හැබැයි මම කියන්නේ පොතේ තියෙන විදිහටම ලියන්න ඕනේ නැහැ ඒක ඒක මතක තියාගෙන ඒකින් ගන්න කරුණු කාරණා වලින් තමන් ඒක අර්ථ සහිතව විස්තර කරනවා නම් තමන්ගේ වචනේ ඒක තමයි වැදගත්ම දේ ඒකටයි ලකුණු දෙන්න ඕනේ එතකොට අන්න ඒ විදිහට වෙනස් වුණොත් අපිට කිසිම දෙයක් කටපාඩම් කරන්න නැහැ. අපි විශ්වවිද්‍යාලේ නම් සමීකරණ ටිකත් ප්‍රශ්න පත්‍රය අන්තිමට print කරලා දෙනවා. සමීකරණවත් කටපාඩම් කරන්න එපා දරුවන්ට. මොකද මේ කටපාඩම් මානසිකත්වයේ මුදවන්න ඕනේ ඒක හරහා ඔබ අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න කුහකකම් කරන්න දෙමව්පියන්ගේ හිතේ හැම දෙමව්පියන්ගෙම හිතේ තියෙනවා දරුවේ. ඒ දෙමව්පියන්ගේ පිරියාපිරි ලෝකේ දැන් අම්මා ගෙදර ඉඳන් පාඩම් කරන්න කියලා බයින දරුවා තුස්සන්න බල පාඩම් කරන්න පොත ගන්න කී කිය ආ ඉන්නවා කීප දෙනේ කොයි වෙලේ පාඩම් කරන්න කී කියා බයින ඒක ඔන්න දැන් හිතා ගන්න අම්මගේ ළඟ තියෙන රහස මම මේ කියන්නේ යන් දැන් මං කිව්වනේ හැම මිනිස්සෙක් ළඟම ගති පොදියක් තිනවා කියලා මේ වාඩි වෙලා ඉන්නේ ගති පොදියක් කරගහගත්ත ශරීර කූඩුවක් එහෙනම් අම්මා ගති පොදියක් කරගහගත්ත ශරීර කූඩුවක් අම්මගේ ගති ටිකේ ගති මල්ලේ තියෙනවා ඔබලංගේ වගේම තමයි പ്രേත ගති භූත ගති දේව ගති බ්‍රහ්ම ගති මනුස්ස ගති ඔක්කොම අම්ම ළඟත් තියෙනවා අම්මටත් තියෙනවා පිරියාපිරි ලෝකයක් අම්මගේ හිතේ ඉන්නවා දරුවේ ඒ දරුවව අම්මට ඕනේ ඉංජිනේරුවෙක් කරන්න දොස්තර කෙනෙක් කරන්න එනම් අම්මා හිත ඇතුලේ පිරිලෝකයක් හදාගෙන ඒකට තදින් පටියකින් බද්ධ වෙලා අපි කියනෝ කැමැත්තට කැමැත්තෙන්ම බද්ධ වෙනෝ ඉච්ඡට පටිච්ච වෙනෝ කියලා කියන්නේ කැමැත්තට කැමැත්තෙන්ම බද්ධ වෙලා ඉච්ඡට පටිච්ච වෙලා මේකමයි කොහොම හරි තුන්ට නැගිටවල 10 වෙනකම් පාඩම් කළා හරි පන්ති 10කට දාලා හරි තින සේ සතමු ගන්නලා හරි ඉංජිනේරුවෙක් කරනවාමයි කොහොමද අම්මා හදාගෙන තින්නේ ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා අම්මා හදාගෙන තද ලෝකයක් අම්මගේ ලෝකීය දරුවගේ හරහා ඉෂ්ට කරගන්න අම්මා උදේ ඉඳන් හවස වෙනකන් වෙරදරන අම්මා පවු නේද අම්මා පවු අම්මා දන්නේ නැහැ අම්මා කොයිතරම් පීඩාවකින්ද ඉන්නේ කියලා ඒකනේ අම්මට කේන්තියන්නේ දෙතම කේන්තිච්චනෝනේ පාඩම් කරන්න කියලා කියන අම්මලට කේන්තියක් ඒ මොකද කේන්තියන්නේ අම්මගේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙනව දරුවා පාඩම් කරන්නේ අම්මට ඕනේ පාඩම් කරන දරුවේ ආ ඔබලා හොඳට පාඩම් කරන්න ගන්නකොට ආනේ පුතේ පාඩම් කරනවා දින්න මන් තේ එකක් හදලා ගෙනත් දෙන්න බිස්කට් එකක් ගෙනත් දෙන්නම් කියලා රස කෑම ටිකක් හදලා දෙන්නම් කියලා අම්මා දෙනෝ නේද අන්න අම්මගේ පිරි ලෝකේ ක්‍රියාත්මක වුණා අම්මා කැමති විදිහට ඔයා හැසිරෙනවා සුඛ වේදනාවක් ආවා ඒකට වේගයක් ආවා ආවේගයක් ආවා අම්මගේ හද පිනා ගිහින් තද සතුටු වෙලා പ്രേත ගතියකුත් ඉපදුනා අම්මා දන්නේ නැණි ඕවා പ്രേත ගතියක් ඉපදිලා ඒ ගතියත් හදාගෙන ගති පොදියට දාගෙන තේ එක හදලා ගෙනල්ලා දෙන්න එතකොට දරුවාත් ඔන්න තේ හදලා බීර කෑම කාලා වැඩ ටික කරනවා පාඩම් කරන්නේ නැතිකොට එහෙ යනෝ මෙහෙ යනෝ ටීවී බලනෝ පොත් ඉස්කෝලේ වැඩක් කරන්නේ ඔන්න අම බලනවා මේ දරුවා මෙලෝ වැඩක් කරන්නේ ඔන්න අම්මගේ පිරියාපිරි ලෝක ක්‍රියාත්මක වෙනවෝ අපිරිපැත්තෙන් දුක වේදනාවක් කෙනෝ අම්මට වේගයක් වේදනාවක් කෙනෝ බැනගෙන බැනගෙන යන උදේ ඉඳන් හවස වෙනකම් ටීවී එක ඉස්සරහා පොතක් අතට ගන්නෑ මොන තාලෙ දරුවෙද්ද මන්දා කියාගෙන 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 යනවා නේද යනවා නේද දටම බයිනවා අන්නේ වෙලාවට අම්මගේ තුල එනවා දුක වේදනාවක් ඇවිල්ලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා නපුරු ගති ක්‍රෝධ ගති පටවි ගති ගති පොකුරු පිටින් හදලා අර කර්ම බීජ පොදියට එකතු කරගන්න. අම්මා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් අපි තුලත් ඕකද වෙනවා අම්මා තුලත් ඕක වෙනවා මේ ලෝකේ ඉන්න හැමෝ තුලම එනවා. එහෙනම් පුතේ දැන් ඔන්න හිතන්න අම්මා ඔයාට බනිනවාද
බැනෙනවාද? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. අම්මා ඔයාට බනිනවාද බැනිනවාද? බැනෙනවා. බනිනවා නෙමෙයි බැනෙනවා. ඇයි බැනෙන්නේ? අම්මගේ පිරියාපිරි ක්‍රියාත්මක වෙලා අම්මා හදාගත්ත ගති වලින් තල්ලුව දෙනවා අකමැති දෙයක් වෙනකොට ඉච්ඡට පටිච්ච වෙලා එර වේගය වේදනාව ආවේගය එනකොට අම්මට බැනෙනවා. අම්මට ඒක පාලනය කරගන්න පුළුවන්ද? බෑ. ගතිය ඊට වඩා බලවත්. එහෙනම් අම්මා පව් නැද්ද? පව් නේ. බයින වෙලාවට ගණන් ගන්න දෙයක් නැහැ. දැන් අම්මා පව්. අම්මට ඒක පටිච්ච සමුප්පාද දහමක් දැකලා ඔය පටිය ගලව ගන්නකම් අම්මා සංසාරේ කොයි දරුවෙක් හම්බුණත් ඒ දරුවට බනින්. ඔයාට විතරක් නෙවෙයි ආයි මැරිලා ඉපදිලා අම්මා ආයි ඉපදිලා අම්මට තව දරුවෙක් හම්බුණත් ඒ දරුවටත් බයි. ඔය විදිහම තමයි යන්නේ. ඔය පටිය දිගටම ඇදගෙන යන. ඕක ගලව ගත්ත දාඩ තමයි අම්මගේ කට වැහින්නේ. එදාට තමයි අම්මා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අම්මටත් මේ බණ ටිකක් අහන්න කියන්න. එතකොට ඔන්න සැනසෙල්ල ඉන්න පුළුවන් බේවි. ඒක තමයි පටිය ගැලවෙන එක. අපි හැමෝටම තරහ යන්නේ අපේ ලෝකය. දැන් මම මෙහෙම කියන්නම්කො. දැන් සමහර දැන් අම්මා කෙනෙක්ට දරුවෙක් ගැන තියෙනවනේ පුදුමාකාර දරු සෙනෙහසක්. ඔක කොහෙන් ආපු එකක්ද? කවදා ආපු එකක්ද? ඈ කොහෙන් ආපු එකක්ද? දැන් ඕගොල්ලෝ බලන්න ඔයාලා පුංචි කාලේ මේ දරුව ටික පුංචි කාලේ බෝණික්කොන්ට හරි ආසයිනේ. කොහොමද නතුසන් බෝණික්කොන ලෝභ කට්ටිය? දොයි දොයි කී කී දොයි බබා කී කියා බෝණික්කොන ලෝනෝ කවි කියනෝ අතුස්සන්න බලන්න. ආ බෝණික්කට බත් කැව්වා. බෝණික්ක අසනීප වෙලා කියලා බෙහෙත් දෙන්න එක්කන් ගියා. බෝණික්කව පොල් කට්ටෙන්නේ නෑ වුවා. ලස්සන ගවුම් මහල ඇඳුවා. මගේ බබා කී කී නිදි කෙරෙව්වා. කොට්ටේක තැත්තකින් තියලා රෙද්දක් දාලා වැහුවා. කරා නේද? ආ එහෙනම් ඒ කොහෙන්ද? ඕගලන්ටත් අනේ මගේ බබා කියලා බබෙක් නැති වුණත් අනේ මගේ බබා කියලා බබෙක් නැති වුණත් ඒ හැඟීම ආව නේද? කවෙන්ද ඕක ආවේ? අනන්ත සංසාරයක් පුරාවට මේ දරුවෝ හැමෝම අම්මාවරු වෙච්ච ගාන අනන්තයි. එහෙනම් ඒ අනන්ත සංසාරයේ අම්මා කෙනෙක් වෙලා දරුවෙක් රැක්කපුවේ දරු කැක්කුම තියනවා මේ ගතිවල පැටි විදිහට පදන් වෙලා. අර ප්ලාස්ටික් කෑල්ලෙන් රබර් කෑල්ලෙන් හදපු බෝණික්ක තුලින් මතු වෙන්නේ පණ ගහන්නේ ඔය ගති පොදියට. පුංචි දරුවේ බෝණික්කෙන් නලව නලව පණ ගස්සව ගන්නේ අන්නේ දරු කැක්කුම. එහෙනම් දැන් අද අම්මලා මගේ දරුවා කී කියා ඕගොල්ලන්ව රකින්නවා. හැබැයි අම්මා දන්නේ තව ඊළඟට මැරිලා ඉපදෙනකොට ඔය දරුවා මාරු වෙනෝ වෙන දරුවෙක් ඉන්නේ. ඒ දරුවත් මගේ දරුවා කී කියා අම්මා රකින්නෝ. එහෙනම් මගේ දරුවා ඉන්නේ කොහෙද? එළියද ඇතුළේද? එළියද ඇතුළේද ඉන්නේ? ඇතුළේ. ඒකනේ බෝණික්කට දරුවා කියන්නේ. එහෙනම් මේ කිව්වේ ගැඹුරු දෙයක්. මේක නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. බොහොම ගැඹුරු දෙයක් කිව්වේ. තමන්ගේ ඇතුලේ ඉන්නවා තමන් රකින්න උත්සාහ කරන දරුවෙක්. ඒකයි ඒ පටියනු යර බාහිර කෙනාව පාලනය කරන්න හදන්නේ. අම්මට වෙලා තින්නේ ඒකයි. අම්මා පව් ඉතින් අම්මා අසරණයි. බයින එක සාධාරණයි. අම්මා බනිනවා නෙමේ බැනෙනවා. ඕගල අසනීප වුණාට පස්සේ අම්මට නිින්ද යන්නේ නැහැ. කෑම ටිකක් කන්න හිතෙන්නේ. අනේ මගේ දරුවා අසනීපෙන් කියලා හොඳ වෙන කාම පස්සෙන් ඉන්නවා. ඒත් අම්මට තියෙන දරුව කැක්කුම. අම්මගේ හිතේ තද පටිය. නං අම්මා තුල ඔන්න ඔය පීඩාව තියෙනවා දරුවනේ. ඒක නිසා අම්මා රත් වෙලා පිච්චිලා මත් වෙලා කෑ ගහනකොට ඕගොල්ලෝ දකින්න අම්මා පව්. අම්මත් මේ සසරේ අනාථ වෙලා බෝට්ටුවේ ඉන්නේ. මාත් මේ සසරේ අනාථ වෙලා බෝට්ටුවේ ඉන්නේ. අම්මත් අනාතයි මාත් අනාතයි. අනාතෙක් තව අනාතයකට බහින අවස්ථාවක්. තේරුණා නේද? දෙන්නම අනාතයි අනාතෙක් තව අනාතයකට බහින අවස්ථාව. එහෙනම් අපි ඒක තේරුම් ගත්තොත් අපි මෙහෙම එළියට ඇඟිල්ල දික් කරනවද කවදාවත්? අම්මා වැරදි, ටීචර් වැරදි, ඔයා වැරදි, මෙයා වැරදි කියලා. මේ එකක් එළියට දික් කරනකොට ඇඟිලි තුනක් ඔයාගේ පැත්තට ඇවිල්ලානේ. ඒක දැක්කේ නැද්ද? මෙහෙම ඔයා වැරදි කියනකොට කියනවා අත කියනවා බලන්න ඔබ දිහා. තුනකින් කියනවා බලන්න ඔබ දිහා.
ඔබ තුලයි මේ රත් වීම පිච්චීම මත් වීම තැවීම දැවීම නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ බණ ටික අම්මට කියලා දුන්නොත් අම්මගේ හිතේ ගින්න නිවිලා යාවි. අම්මගේ පටිය ගැලවිලා යාවි. අම්ම පවත්ව ගන්න හදන ලෝකේ පවත්ව ගන්න බැරි බව. නිච්ච අනිච්ච වෙන බව. අම්ම පවත්ව ගන්න හදන ලෝකේ සුඛ දුක්ඛ වෙන බව. අත් අනත්ත වෙන බව අම්මට පේන්න ගන්නකොට ඔය දාගෙන ඉන්න පටිය ටික 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 ගැලවිලා ගිහිල්ලා අම්මගේ හිතේ හරි සැහැල්ලුවක් මිදීමක් නිදහස් බවක් ඇති වෙනවා. අන්න එදාට අම්ම කතා කරන්නේ මෙන්න මෙහෙම පුතේ දැන් ඔය ටීවී බැලුවා ඇති නේද ඔයා ගොඩක් එහෙම ගත්තනම් හොඳයිනේ අම්මෝ අම්මගේ කටහඬ වෙනස් ඔබට නිකාම ගිහින් පොත ගන්න හිතෙනවා අම්මගේ තුල රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල තැවිල්ල 10 ආපු ගමන් කළු කිරණ මේ හිස වටා ඕරා එකක් තියෙනවා අපි හැමෝගෙම ඔය දරුව හැමෝගෙම හිස වටා ඕරා එකක් තියෙනවා ඔබ රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නකොට මේ ඕරා එක කේන්ති ගියොත් තද රතුලේ පාටට හැරෙනවා. තද කේන්තියකදී, තද ආසාවකදී කොළ නිල් පාටකට හැදෙනවා. ඒ වගේ මේ ඕරා එක තද ආස වෙනකොට තද දේවල් මේ තද තරහකින් ගැටෙනකොට තද ආසාවකින් ඇලෙනකොට මේ ඕරා එක වෙනස් වෙනවා. කර්ම බීජයක් ඇතුලේ හැදෙනවා ඕරා එක වෙනස් වෙනවා. ඔබ තද දෙයකට ආස වෙනකොට ඔබේ සෙම කෝප වෙනවා. කොඹලන්න කොයි වෙලෙත් කැකහැ සෙම් බෙහෙත් ගන්න යන කට්ටිය සෙම හැදිලා නෑ හෙම්බිරිසාව සෙම නෑ ආ ඒගොල්ලන්ගේ ඇතුලේ තද ආසාවන් වැඩි පිරි ලෝකේ වැඩිපුර ක්‍රියාත්මක වෙනවා එතකොට ඔබ තුල තද ආසාවල් ඇති වෙනකොට රාග ගති අපි කියන්නේ ආස ගති කෑම වලට තද ආසයි සින්දු අහන්න තද ආසයි නිකන් ඉන්න තද ආසයි සෙල්ලම් කරන්න තද ආසයි ඒව ඔස්සේ අර ගතිය හැදිලා හැදිලා මොකක්ද කෝප වෙන්නේ ඇතුලේ සෙම කෝප වෙනු බෙහෙත් ගන්නෝ බෙහෙත් කඳෝ පිටි කොයි වෙලේ බැලුවත් බෙහෙත් බොනො හොඳ වෙනවද හොඳ කරන්න නම් බෑ චුට්ට ඇත්තන් තරහ යන අය ඉන්නේ උද්දටම තරහ යනවා පොඩ්ඩ ඇත්තන් තරහව ඊර්ෂ්‍යාව කුහකකම ක්‍රෝධය වෛරය පිරිච්ච අය ඉන්නෝ උදේට ගුඩ් මෝර්නින් කියලා hina වෙනවා ඇතුලේ තනි කරමු කුහකකම ඊර්ෂ්‍යාව ඒගොල්ලන්ට වැරදුණා මුලින් ප්‍රශ්නේ අහලයි ගන්න තිබුණේ කොබලන්ට ගැස්ට්‍රයිටිස් තියෙන කට්ටිය අතුස්ස දැන් අත උස්සන්නේ නැහැ මං උත්තරේ කිව්වනේ හරි ගැස්ට්‍රයිටිස් වලට හේතුව හොඳට කල්පනා කරලා බලන්න හොඳට තරහ යනවා වැඩිපුරම තරහ ගන්න කට්ටියට මොකද්ද හැදෙන ලෙඩේ ගැස්ට්‍රයිටිස් තව ගොඩ කාලයක් තරහ ගන්නකොට ඕක පිළිකාව පැත්තට බර වෙනවද පුදරුවනි අතිශය භයානකයි ඔබේ රෝගේ නිර්මාණය කරගන්නේ ඔබමයි ඔබට නිතර 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 තරහ යනවා නම් පිත කෝප වෙලා වා පිට සෙම් තුන එනම් පිත කෝප වෙලා ගැස්ට්‍රයිටිස් හැදෙනවා දැන් බලන්නකො පොඩි දේවල් ටිකක් නෙමෙයි වෙන්නේ එහෙන් අසනීප වෙන්නේ එහෙන් මානසික සුවයක් නැහැ එහෙන් සංසාරයට බද්ධ වෙන කර්ම බීජ හදා ගන්න දැන් මේ පටිය කොහොම හරි ලිහා ගන්න ඕන එහෙනම් ඔබ බලන්න ඔබෙන් ඔය පවත්ව ගන්න හදන ලෝකේ ආයෙත් සද්දයක් ආව පිටිපස්සෙන් දැන් ඔබ පවත්ව ගන්න හදන ලෝකේ ඔබට අවසි ආකාරයට පවත්ව ගන්න බැරි බව දකින්න අම්මට තේරේවි අම්මට ඕනි ලකුණු 100ක් අරන් ගියේ 97ක් අරන් ගියත් අහන්නේ මොකක්ද අම්මා ඇයි ඉතුරු තුන ගත්තේ නැත්තේ කවදාවත් 100ම ගත්තේ නැත්තේ කියලා ඇයි ඉතුරු තුන ගත්තේ නැත්තේ අම්මට පෙන්නේ දෙයියනේ 97ක් අරන් නේද කියලා අර නැති තුන තමයි අම්මා අහන්නේ එහෙනම් අම්මගේ ඇතුලේ ඉන්නවා 100 ගන්න දරුවේ අම්මා පව් කරන්න දෙයක් නැහැ අම්මපව් අම්මගේ ඇතුලේ පිරි ලෝකයක් හදාගෙන ඒ දරුවව ඔයාගේ තුලින් අම්ම බලන්න හදන. එතකොට ඒ පටියයි ඒ ක්‍රියාත්මක වෙන්නේ අම්මට නිින්ද යන්නේ, රත් වෙනවා, පිච්චෙනවා, ටියුෂන් වලට ඇදයි යනවා, ප්‍රශ්න පත්‍ර කරන්න කිනෝ, වැඩ කරන්න කිනෝ, පස්සෙන් ඉන්නෝ, තනි පීඩාවක අම්මයි. ඔබටත් ඒ වගේ තව යාළුවෙක් වැඩිපුර ලකුණු ගන්නකොට ඊර්ෂ්‍යාව ඇති වෙලා ඔබ තුලත් ඔය පටි නිර්මාණය වෙනවා. එහෙනම් දරුවනේ ඔබ හොඳට දකින්න ඔබේ ඔය පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙන හැටි. ආ දැන් ඕගොල්ලෝ ආස හිතන දෙයක් උනා කියමුකෝ. හොඳට ආස හිතන දෙයක් උනා කියමු. අපි හිතමු රස කෑමක් කන්න හම්බුණා කියලා. චොක්ලට් එකක් හම්බුණා ගෙදරට. වෙලාවට මල්ලිත් නැ නංගිත් නැ එකම මම කෑවා. දැන් ආස එක හොඳට කන්න පුළුවන් වුණානේ. ඕකේ අන්තිමට මොකද්ද උනේ කියලා බලන්න. एक चॉकलेट कैला क्या
මාඩ රහයි. ආ මේ දෙන්න නැහැනේ දෙවෙනි එකක් කෑව. තුනක් කෑව. දන්නේම නැහැ මෙච්චර විතර දිග චොක්ලට් එක ඔක්කොම කාලා තනියි. දැන් අන්තිමට දරුවෝ කල්පනා කරලා බලන්න කාලා නිකන් ඉන්න එපා හොරා වගේ. කන්න කාලා බලන්න උතන මොකද්ද උනේ කිය. මොකද්ද උනේ? පළවෙනි කෑල්ල කනකොට කනවනේ මේ මොකද්ද කරන්නේ? ගිලිනවා ගිලිනවා කනව නෙමෙයි ගිලිනවා පළවෙනි කෑල්ල හපන්නේ දෙවෙනි කෑල්ල හිමීන් හිමීන් දෙක තුන හතර පහ යද්දී කන වේගෙ ටික ටික අඩු වෙනවා. ඔක සමහරව දැන් ආස කෑමක් හම්බුනාම හපනවද ගිලිනවද කියන්න බලන්න. හපනවද ගිලිනවද ආස කෑමක් හම්බෙච්ච ගම හපන්නේ එක වේකටට දැම මේකට දැම ගිල්ලා තද ආසාවට කරන්නේ ඒක. එහෙනම් තද ආසාවක් ආවහම රහ ඇත්තටම විඳින්න පුළුවන්ද? ඕනම දෙයක ජීවිතේ තද ආසාවේදී කිසිම විඳවිල්ලක් නැහැ. බොස් ගාලා ගිල්ලා දාන ඕනම දෙයක් අපි තුල රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල ආපු ගමන් තක් ගාලා කනව ගිලිනවා. අන්තිමට රහ දැකලා රහ විඳලා නැහැ. ඔය පටියේ හින්දා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අපිච්ච වෙලා ඔය ගති 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 වලින් දෙන තල්ලුවෙන් ඔය ක්‍රියාත්මක වෙන හැටි පුංචි උනාට කමන්නේ ඔක දකින්න පටන් ගන්න. චොක්ලට් කෑලි හතර වෙනි පස් වෙනි එක කනකොට අම්මෝ දැන් නම් ඇති මත්තලත් වගේ කියලා එනවනේ. තව තිබ්බත් ඔය ටික ඕනේ නැහැ. තව නම් කන්න බෑ. එහෙනම් ඔබ කනකොට කනකොට අර සතුට වේගය වේදනාව ආවේගය ඇවිල්ලා සතුටේ උපරිමයටම නේද. දැන් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් යනොත් ඔහොම එන්නේ. සතුට උපරිමයට මෙනු. උපරිමයටම ඇවිල්ලා තව කනකොට අර සතුට ටික 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 ගෙවිගෙන යනවා. හැබැයි ඔබේ හිතේ තියෙනවා චොක්ලට් කන්න හරීම ආස සතෙක් ඉන්නවා. ප්‍රේත සතා ඉන්නවනේ. ඒ සතාට කන්න දෙනවා චොක්ලට් කෑලි 10ක් විතර. සතාට දැන් බඩ පිරුණාම සම්තෘප්තයි. දැන් ඇති. තව චොක්ලට් දෙනවා. අපෝ දැන් නම් එපා. දැන් මම මත් වෙලා තින්නේ ඇති ඇති. දැන් පැන්ටස් වැඩිපුර කෑවහම මත් වෙනවා. ඒ මත් වීම එන්නේ අර ඇතුලේ ගතිය මුහත් වෙලා මුදුනටම ඇවිල්ලා ඒක ටික ටික අඩු වෙලා යනවා. එහෙනම් ඔබ කැමති දේ කැමති ආකාරයට පවත්වන්න පුළුවන් ද බැරිද? චුට්ට වෙලාවක් පුළුවන් ඊට වඩා බෑ. ඔන්න ඕක දකින්න. අපි කැමති ඕනම දෙයක් ඕනම දෙයක්. දැන් ඔබට කුතුහලයේ තිනවනේ සමහර දේවල්. දැන් පිරිමි ළමයි ගෑනු ළමෙක් වුණාම පිරිමි ළමෙක් එක්ක යාළු වෙන්න ඕනේ. ඒ සම්බන්ධෙ කොයි වගේද දන්නේ නැහැ. ඕකේ මොන රහක් තියෙනවද දන්නේ නැහැ. ඒ ආදරය තුල තියෙන ඒ සුව ඒ ස්වභාවය ඔබ විඳින්න හදන. හැබැයි ඔය හැම දෙයක්ම තියෙන්නේ අපට ලැබෙන ආදරය, සෙනෙහස, දිවට දැනෙන රස, හැම දෙයක්ම රසයි තමයි. හැබැයි තියෙන්නේ ටික වෙලාව. අපිට කැමති ආකාරයට පවත්ව ගන්න බැරි බව දකින්න. ඒක තමයි බුද්ධ දේශනාවේ අනිච්ච කියලා කිව්වේ. අපි පවත්ව ගන්න හදන ලෝකේ අපි කැමති ආකාරයට පවත්ව ගන්න බැරි බව. අපි පවත්ව ගන්න හදන ලෝකෙ දෙවෙනි ස්වභාවයට පෙරලෙන බව. ඒ නිසා අපි දුකින් දුකටපත් වෙවි මේ සසරේ අනාථ වෙන බව දකින්න. එතකොට අර ඔබ දාගෙන ඉන්න පටිය ටික 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 ගැලවෙන්න ගන්න. ඕක දැක්කොත් ගැලවෙනු. දැන් මේ දරුවන්ට ලොකු දෙයක් කරන්න නැහැ. බුදුහාමුදුරෝ භාවනා කියලා කිව්වේ ඔන්න ඔය ධර්මතාවයේ ඔබේ දිනදා ජීවිතයේ වෙන සිද්ධිවලට ගලප ගලපා දකින්න එක. ඒ ඇරෙන්නේ ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් නෙමෙයි. තේරුණාද? භාවනා කියලා කිව්වේ ඔන්න ඔය ධර්මතාවයේ ඔබේ ජීවිතයට ගලප ගලපා දකින්න. එතකොට මේ තියෙන පටිය ටික ටික ගැලවිලා යනෝ ගති නගති වෙනවා. ගති පටි ටික ගැලවිලා ගියාම අර ගති මල්ලේ එක ගතියක්වත් නැති වෙනවා. එහෙනම් මේ දරුවන්ට මං හිතනවා මේ කරපු දේශනාවේ යම් අවබෝධයක් යම් දෙයක් හිතට යන්නේ නැති. තව මේ වගේ දේශනා ඉදිරියට අහන්න. එතකොට ඔබට විශාල නිවීමක් මිදීමක් සැනසීමක් ඔබේ ජීවිතවල අත්පත් කරගන්න පුළුවන්. ඒ සඳහා නිවැරදි පාරමාර්ගය අද මේ ධර්මතාවයෙම මේ හෙළබිමේ මතුවලා තියෙන්නේ. ඉතින් මේ දහම ශ්‍රවණය කරලා ඔබේ සිත් සුවපත් කරගන්නට මේ සියලු දරුවන්ට හේතුප්‍රත්‍ය සැකසේවා. ඒ සඳහාම මේ කෙටි ධර්ම දේශනාව උදව් වේවා උපකාර වේවා කියලා අදිඨාන කරනවා. හොඳයි, අපිට පැය භාගයක් විතර ප්‍රශ්න මොනා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රේත ගති කියන එක මම දැන් පුතේ විස්තර කරා.
තද ආසාවක් ඇති වුණාම එන්නේ. දැන් ඔබ කැමති කැමති කෑමක් කන්න හම්බෙනවා. එතකොට ඒ කෑම ලැබුණාම සතුටුයිනේ. දැන් ඒ හැම කෑමටම ආස හිතෙන්නෙත් නැහැ. ඔයා ආස කරන කෑමක් ඔයාට ලැබුණාම පුතේ සුඛ වේදනාවක් ඇති වෙනවා. මා මාර මම නම් මේ කෑම කන්න මාර ආසයි කියලා. මාර ආස. ඒ ඇති වෙන්නේ ඔයා මීට පෙරත් ඔය කෑම මීට කලින් කාලා ඔය රහ විඳලා තියෙන. ඒ රහ මතක් වෙනවා. මතක් කියලා ආයෙත් ඒ රහ විඳින්න ආසාවක් ඇති වෙලා අර පළවෙනි කට කන්නේ හපනවා. හපලට අග්ගාල ගිලිනවනේ. හපන්නේ නැතුව ගිලිනවා. ඒ වගේ අර ඇති වෙන සුඛ වේදනාව වේගයක් බවට පෙරලිලා වේදනාවක් විලා අර හිතේ ආවේගයක් එන්නේ. තද ආසාවක් ඇති වෙන්නේ. අන්න එතකොට ප්‍රේත ගතියක් ඉපදෙනවා. ඕක වෙන්නේ හිතේ. හිත ඇතුළේ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රේත ගති. ප්‍රේත ගති ගොඩාක් එකතු වුණොත් මරණින් පස්සේ අපි ප්‍රේතෙක් කියලා ඉපදෙනවා. තේරුණා නේද? හැබැයි තද ආසාව එනකොට ඒ ආසාව කොහොමද එන්නේ කොහොමද මතුවෙන්නේ කියලා දැක්කනම් මේ ආසාව මං කැමති විදිහට පවත්ව ගන්න බෑ කියලා පේනකොට අර කටිය ගැලවිලා යනවා. ඒ කියන්නේ මම මේ මං කැමති විදිහටම පවත්ව ගන්න මේ හදනවා අයියෝ ඉතින් මේ කෑම කෑව කියලා මේ ආසාව දිගටම තියාගන්න බෑනේ කියලා දකින්නකොට අර පටිය ගැලවිලා යනවා. පටි ඉච්ඡ වෙලා සංපාද වෙනවා. ඔකට කියන්නේ ඒතර පටිය තද බැඳණය තද බැම්ම තද ආසාව ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ අන්තිමට ඔයා ඒ පොඩක් නිශ්ශබ්ද වෙන්න පුතේ ඒ අන්තිමට ඔයා ඒ කෑම කන්න ආසයි. හැබැයි ඔයාගේ තුල පටියක් නැහැ. ඒක ගැලවෙන්නේ කොහොමද? කාලම තමයි. ආසාවෙන් කාලම ඔය ස්වභාවය දැකලම පටිය ගැලවිලා යනකොට යම් දවසක් එනවා එදාට ප්‍රේත ගතිය නැතුවයි කෑම කන. ඒ ගති ටික ගැලවිලා ගියාම යම් දවසක් එනවා එහෙම කරන්න පුළුවන්. මුල්ම ප්‍රශ්නේ තියෙනවා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් මේ දිව්‍ය ලෝකවල ජීවිත අතහැරලා මනුස්ස මව්කුසක පිළිසඳ ගන්න පසුයි බුද්ධත්වයට පත් වෙන්නේ කියලා. එහෙනම් මේ මනුස්සත්ව ජීවිතේ ඒතරම් වටිනා අවස්ථාවක් වෙන්නේ ඇයි කියලා. දිව්‍ය ලෝක ප්‍රථම ලෝකවලට වඩා. ඔව්. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා manussත් පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන හැමෝටම manussත් පටිලාභේ ලබන්න බෑ. අපි හිතනවා නම් මිනිස්සෙක් වෙන එක දුර්ලභයි. හැබැයි manussත් පටිලාභයක් ලබන එක ඊට වඩා දුර්ලභයි. ඒ මොකද මිනිස්සෙකුට පමණයි තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන මේ പ്രേත ගති, භූත ගති, දේව ගති, බ්‍රහ්ම ගති දැකලා ඒ ගති ස්වභාවයන් වල තියෙන පටිය ගලවාගෙන සසර ගමනින් නිදහස් වෙන්න පුළුවන් එකම සතා මනුසතා. ඒ නිසා තමයි මන උස්ස උනේ, මනසින් උසස් උනේ මිනිස්යාට පමණයි පුළුවන්. ඒ වගේම අපි දැන් සමන්තා චක්කවාලේසු කියද්දී මේ චක්‍රාවාටවල ඉන්න සම්යද්දිට්ඨික දෙවි දේවතා උන්වහන්සේලා මේ දහම ඒ උන්වහන්සේලා සම්යද්දිට්ඨික වෙලා තියෙන්නේ මීට පෙර ජාතියකදී සෝතාපන්න ඵලයට පත් වෙලා නැවත දෙවියෙක් වෙලා ඉපදුනාම අපි කියනවා සම්යද්දිට්ඨික දේව කියලා. අන්නේ සෝතාපන්න ඵලයට පත් දෙවි දේවතාවුන් වහන්සේලා නැවත මේ දහම අහන්න එනවා. ඒත් manussාවේසුන් වෙලා manuss දිව manuss මේ කන බව මන බවට පෙරලගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. මොකද මේ ධර්මය ශ්‍රවණය වෙන්නේ manussේකුට. manussේකුට පමණයි තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන තුන් ලෝකයම තමන් තුලින් දකින්න පුළුවන් එකම සතා manussතා. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ කිව්වේ manussත් පැටිලාභෝ පරම දුර්ලභෝ කියලා. ඒ නිසාමයි උන්වහන්සේ සිදුවත් කුමාරයා ලෙස manussෙක් ලෙස මේ ලෝකයට බිහි වෙලා අරිය පරිශ්‍රණය සිද්ධ කරලා උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ස්වන් වූ ඥාණයෙන්ම දැන දැකගෙන ලෝකයාට දේශනා කළ වදාළේ. ඔව්. දැනට නම් අද සමාජයේ අපි බුද්ධ ධම්ම සංඝ සරණ යනවා කියන එක දැන් බුදු පියාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන එක බුදු සරණ යනවා. එතකොට මේ ධර්ම පුස්තක ටිකට වඳින එක ධම්ම සරණ යනවා. සංඝයා වහන්සේලාට වඳින එක සංඝ සරණ යනවා කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ.
එුණාට ඒ ඇත්ත මේ ධර්මතාවයේ තියෙන සත්‍යතාවය තමයි බුද්ධ කියලා කියන්නේ පුතේ ඔබ තුල රත්තිල්ල පිච්චිල්ලක් මත්වීමක් තැවීමක් දැවීමක් එනකොටනේ ගින්නක් පත්තු වෙන්නේ ඒ ගින්න නිවා ගන්න මග තමයි නිවන් මග නැත්තම් අමුතු මගක් නෙවෙයි නිවන නිවන කියලා අපි කියනවනේ නිබ්බාන කියනෝ නිවන කියනෝ නිබ්බාන කිව්වේ ඔය බාන් තුනේ නිදහස් වෙන එක මොකද්ද බාන් තුන රාග බාන දේශ බාන මෝහ බාන රාග ගති දේශ ගති මෝහ ගති රාග ගති දේශ ගති මෝහ ගති තමයි මම මෙච්චරලා ගති ගති කී කී කතා කරේ නම් ඔය ගති ටිකේ නිබ්බාන බාන් ටිකේ බාන කියන්නේ පටි ටිකේ නිදහස් වෙන එක තමයි නිබ්බාන සුවේ නම් ඔබේ තුල ගිනි ගන්නා ලෝකය නිවා ගන්න එක තමයි නිවන එහෙමනම් දැන් මෙතන ඇහුවේ බුද්ධ බුදුන් සරණ යනවා කියලා කියන්නේ අපි තුල රාග බව දේශ බව නපුරු බව ක්‍රෝධ බව ඊර්ෂ්‍යා බව ප්‍රේත බව ගුණමකු බව බව ඇති වෙනකොට ගති හැදෙනවා අන්නේ බව උද්ධ කරන එක තමයි බුද්ධ කිව්වේ එනම් මේ බව උද්ධ කරන ප්‍රතිපදාවේ අපි අනකොට බුදුන් සරණ යනවා බව උද්ධ වෙනකොට සරණ කියලා කිව්වේ සර සර කියන්නේ චර සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සරණය වෙනවා සැරි සරණවා ඒක න වෙනවා සරණ වෙනවා බව උද්ධ වෙනකොට ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුන් සරණ යනවා කියන්නේ බුදු පියාණන් වහන්සේට මල් පුද පුදා වඳින එක නෙමෙයි වඳින එකත් උන්වහන්සේට කරන ගෞරවයක් කරන්න ඕනි ගෞරව කරන්න ඕනි උන්වහන්සේ දේශනා කළ වදාලා වූ දහම අපි තුලින් දැකලා මේ සංසාරයට බද්ධ වෙන බව උද්ධ කරන එකයි බුද්ධ කියලා කියන්නේ ඒ බුද්ධ වෙන්න හේතු වෙන ධර්මතාවයේ තමයි ධම්ම කිව්වේ ඒ තමයි උන්වහන්සේ එදා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට පස්සග මහණුන්ට ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියා පණ පිහිට වූ උතුම් සිරි සද්ධර්මයයි ධම්ම කියලා කියන. ඒ ධර්මතාවය අපි අපි තුලේ දකින්න ඕනි. ඒකයි ධම්ම සරණ යනවා කියන්නේ. නැත්තම් කවි පාඩම් කර කර පොත් පාඩම් කර කර පොත් ටිකට හඳුන් කూరు අල්ලල්ල වඳින එක නෙමෙයි. සංඝ කියලා කිව්වේ සංගසා බිඳ දමනවා. සං කිව්වේ ගති. මේ රාග ගති, දේශ ගති, මෝහ ගති කියන ගති පටි ටික බිඳ දහමලා මේ ධම්මගේ යන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලැබූ උත්තමයන්ට සංඝ කිව්වා. එදා සවැත් නුවර 80 කෝටියක් ජනතාව හිටියා. ඒකෙන් 70 කෝටියක්ම ජනයා අරිය ශ්‍රාවකයෝ කියලා මෙන්න මේ ළඟ ළඟදී ගියපු බුදු සරණ පත්තරේ මන් තියනවා දැක්කා. දැන් ඒ අපේ හාමුදුරු කෙනෙක් ලියලා තිබුණා එදා සවැත් නුවර 80 කෝටියක් පිරිසෙන් 70 කෝටියක් අරිය ශ්‍රාවකයෝ කොහෙද හිටියේ දරුවනේ ඒ 70 කෝටියෙම හිටියේ ගෙවල් වල ගොවිතැන් කරනවා තමන්ගේ වැඩ කටයුතු කරනවා දරු මල්ලම් හදනවා රැකිරක්ෂා කරනවා හැබැයි සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන මඟඵල ලැබූ උත්තමයෝ කොහෙද හිටියේ ගෙවල් වල විශාකාව සෝතාපන්න වෙලා දරු මුණු පුර 120ක් මේ ලෝකයට ජනිත කළා කොහෙද හිටියේ ගිහි ගෙදර හැබැයි අරිය උත්තමාවිය නන්ද මාතා අනාගාමි ඵලේ දරුව 7 දෙනෙක් හිටියා කොහෙද හිටියේ ගිහි ගෙදර එහෙනම් මේ දහම දකින්න ඇඳුමයි කොණ්ඩෙයි මාරු කරන්න ඕනේ නැ මේ දහම දකින්න ඇඳුම මාරු කරලා දැන් ඔබ හිතනවා නම් ඔබට තද වේගයක් ආවහම ගොඩ තරුණ දරුව මට කතා කරනවා අනේ මැඩම් මට ජීවිතේ එපා වෙලා මම මහාන වෙන්න තීරණය කරා ජීවිතේ එපා වුණේ gederinnan එතනයි කමටහන් ටික තියෙන්නේ එතනයි ඔබේ ගති ටික ක්‍රියාත්මක වෙන ලෝකය ඔබ ඇඳුම මාරු කරලා හිස මුඩු කරලා වෙන තැනකට ගියා කියලා මේ ගමන යන්න ලේසි වෙන්නෙත් නැහැ එහෙම යන්න ඕනෙත් නැහැ තමන්ට කමටහන් ලැබෙන ගිනි ගෙය තුලම ගිහි ගෙදර ඉඳගෙනම මේ දහම දකින්න පුළුවන් අන්නේ දහම දැක්ක අය තමයි සංඝ කියලා කිව්වේ එනං සංඝ තත්වයට අපි සලකනවා බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනම් පිරිසම සංඝයි
එදා ගිහි ගිහි කාන්තාව ඕන තරම් ගිහි කාන්තාවන්ට ගිහි අයට ධර්මයේ දේශනා කරා නන්ද මාතා ධර්මයේ දේශනා කරා ඒතර විශාකා ඒ වගේ මගපර ලැබපු කාන්තාව ගිහි පුරුෂය ඕන තරම් හිටියා ඒ අය දහම් සාකච්ඡා කරා එතකොට මේ සම්මුතියෙන් අපි හදාගත්තට සංඝ කියන්නේ අපි තුල ඇති වෙන ස්වභාවයක් සංඝසා බිනදමා මේ දහම් මගේ යනකොට සංඝ වෙනවා එනම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා කියන්නේ নমස්කාරය කියලා සාදුකාර දුන්නට යන්නේ නෑ දහම ශ්‍රවණය වෙලා දහම තමන් තුලින් දැකලා සංසාරයට බද්ධ වෙන පටි ටික ගැලවිලා යනකොටයි ඔන්න ඔබ තුල තෙරුවන් සරණ යනවා වෙන්නේ පැහැදිලිද දරුවනේ පැහැදිලිනේ ටිකක් හරි පැහැදිලිනේ තව ටිකක් කල්පනා කරන්න එතකොට තව විස්තර තේරුම් ගන්න පුළුවන් ඉරමුප්‍රශ්නයේ තේරුම සම්බන්ධයි වර්තමානයේ වන විට බුද්ධ ධර්ම පක්ෂීන් අදම්හණ දේව පාට පරිවර්තනය වෙනවා කියනවා නමුත් අපි දන්නවා වක්කලී හිමියන්ට බුදුන් වහන්සේ පැනපුවේ වක්කලී ඔබ මේ කුණු සිරුරේ කවර ප්‍රයෝජනයක් ගන්නට යමෙක් ධර්මයේ දකිද ඔහු මා දකිද එසේනම් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ කෝණ ක්‍රියාවක් බුදුපියාණන් වහන්සේ වක්කලී හාමුදුරුව ඒ කාලේ හිටියානි බුදුපියාණන් වහන්සේ බොහෝම රූපශ්‍රීයෙන් අනෝන පුද්ගලයෙක්නේ ඒ උන්වහන්සේගේ රූපශ්‍රීයට වසඟ වෙච්ච හාමුදුරු කෙනෙක් හිටියා හැමදාම බණ අහන්න ඇවිල්ලා ඉස්සරහම වාඩි වෙනවා හැබැයි ඒ කියන එකක්වත් ඔළුවට ගන්නේ නැහැ උන්වහන්සේ කියන කියන විලාසය රූපය දිහා තමයි බලාගෙන හිටියේ ඉතින් බුදුහාමුදුරු මේක දවස් ගාණක් බලන් ඉඳලා වක්කලීට කිව්වා වක්කලී ඔබ මේ කුණු කය ශරීර මේ මැරිලා පොළවට පස් වෙන ශරීරය දිහා බලන් ඉඳලා ඇති වැඩේ මොකක්ද මේ මේ දහම දකින්න යමේ බුදුන් දකිනා ඔහු මා දකී කියලා කිව්වා එතකොට ඔහු ධර්මයේ දකිනවා යමේ බුදුන් දකිනා දැන් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන එකයි බුදු දේශනාව යමේ පටිච්ච සමුප්පාද වෙලා මේ තමන් තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නා ලෝකයේ පටිය ක්‍රියාත්මක වෙලා පටිච්ච වෙලා ගති ඉපදෙන හැටි සංඋපාද වෙන හැටි තමන් තුලින් දකිනකොට ඒ පටිය ගලව 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 සංසාරයෙන් නිදහස් වෙද්දි පුදුම සැහැල්ලුවක් හිතට දැනෙනවා පුදුම සැනසීමක් දැනෙනවා අන්න ඒකයි නිවන එනම් යමෙක් පටිච්ච සමුප්පාද ධම දකීද යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති ඔහු ධර්මයේ දකිනවා ධම කිව්වේ මේ තමන් දරණ ස්වභාවයයි දකින්නේ ධම්ම කිව්වේ මොකක්ද දරණ ස්වභාවය තම තමන් දරණ ස්වභාවය දහමට ගලපලා මේ වෙන්නේ මේකයි කියලා දකිනවා ඒක තමයි ස්වභාව දහම ස්ව තම තමා දරණ බව ස්වභාවය දකිනවා දකින්නේ පටිච්ච සමුප්පාද මූල ධර්මයට අදාළව නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති ඔහු තුල දරණ ස්වභාවය දකිනකොට මේ සසර ගමනේ මිදි නිදහස් වෙන පාර මාර්ගය දකිනවා අන්න බව උද්ද වෙනවා අන්න බුදුන් දැක්කා වෙන අපි ප්‍රාර්ථනා කරනවනේ අනේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා එනම් වක්කලේ බුදුහාමුදුරුවන්ව දැක්කා තව ඕන තරම් සිටුවරිය කෝසල රජතුමා බුදුහාමුදුරුවන්ව දැක්කා හැබැයි සෝතාපන්න ඵලයටවත් පත් වුණ නැහැ තාම සසර යනු අනේ බුදුන් දකිත්වා කිව්වට බුදුහාමුදුරුවෝ කියන පුද්ගලයාව දැකනවට වඩා උන්වහන්සේ කිව්වේ පුද්ගලයා දේශනා කළ මේ ධර්මතාවයයි දකින්න ඕනි කියන එක ඒක තමයි ඒ විස්තර කරේ ලබා ගන්න එක ඉතා වැදගත්. දැන් මෙහෙමයි. කටිය අපි කටිය හිතනවා නිවන් දකින්නවා, නිබ්බාන සුවයට පත් වෙනවා කියන එක ගැන එක එකයි එක එක කතා කියනවා. එක එකයි එක එක කතා කියනවා. දැන් එතකොට කියනවා
නිවන් දකින්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක හරියටම තමන් තුල දකින්න නම් නිවන් සුවේට පත් වෙච්ච කෙනෙක්ගේ ධර්මය කියන්න ඕනේ. ආ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. කවදාවත්ම ජීවිතේටවත් කොළඹ ගිය නැති කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ අහන පාර කොළඹ යන හැටි ඔයා දන්නවද? පොඩ්ඩක් ඉන්නකෝ මං කාගෙන් හරි අහලා කියන්නම් කියලා කොළඹ යන හැටි පොතක ලියලා තියෙනවා. මෙතනට ගිහිල්ලා බස් එකේ නැගලා මෙහෙම යන්න කියලා. එහෙනම් අර කොළඹ යන හැටි ලියලා තියෙන පොතක් බලාගෙන ඒ විස්තරය හදන් තේරුම් අරගෙන කෙනෙක් තව කෙනෙකුට කියනවා කොළඹ යන්නේ මෙහෙමයි කියලා. දැන් අර අහගන්න කෙනාට හරියට කොළඹ යන්න පුළුවන්ද? පුළුවන්ද? ඇයි මග සලකුණු මැදින් මැද්දට වෙන ප්‍රශ්න ඒ දේවල් එකක්වත් එයාට අහු වෙන්නේ නැහැ දකින්නේ නැහැ. එහෙනම් තේරුම් අරගන්න ඕනි මොකක්ද? කොළඹ ගිය කෙනෙකුට තමයි කොළඹට යන පාර හරියටම කියන්න පුළුවන්. එහෙනම් මේ නිබ්බානගාමි මාර්ගය පිළිබඳව අනුමාන ඥානයක් හරි ලබන්න නම් මෙන්න මේක වෙන්නේ නැති නිවන කියන එක පළවෙනියටම අහන කෙනෙක් අනුමාන ඥානයක් ලබනවා. ඒ කියන්නේ ආ නිබ්බාන සුවේ මෙන්න මෙහෙම එකක්ලු. ගති ගොඩක් තියෙනවලු, සංගති ගොඩක් තියෙනවලු, ගති ටික ලියා ගත්තාම ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්ලු කියලා කියනවා. ඒක තමයි ගතිපටි ටිකෙන් නිදහස් වෙන එක කියන්නේ කියලා ඒගොල්ලෝ තේරුම් ගන්නවා. හැබැයි තමන් ඒ දහම තමන් තුලින් දැකලා පටිය ලියා ගත්තොත් තමයි අර පටි අපි කියන්නේ ඒක පටි වේද කරන්න ඕනේ. මේ 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 පරියාප්ති ශාසනයේ මතු කරලා ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ දහම්මගේ ගිය කෙනෙකුට. කොළඹ ගිය කෙනෙකුට කොළඹට යන හැටි හරියට කියන්න පුළුවන්. යන හැටි කාගෙන් හරි අහලා හරි පොතේ තියෙන එක කිව්වා කියලා හරියට කියන්න බෑ. කොළඹ ගිය කෙනෙකුට පුළුවන්. දහම දැක්ක කෙනෙක් තමයි කල්යාණ මිත්‍යානන් වහන්සේ කෙනෙක් කියන්නේ. උන්වහන්සේ තමන්ගේ අත්දැකීම් තමයි තව කෙනෙකුට දේශනා කරන්නේ. ඒ අත්දැකීම් ඔස්සේ අනිත් කෙනාට ලැබෙන්නේ අනුමාන ඥානය. එයා කොළඹ ගියේ නෑනේ තාම. අන්න ලැබෙන්නේ මොකද්ද? අනුමාන ඥානය. ඕකට අපි කියනෝ දැනුම. අන්නේ දැනුම ඔස්සේ තව දුරටත් ඉස්සරහට 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 ගමන් කරද්දී තමයි මේ ඥානය දැක්මක් බවට දැනුම දැක්මක් බවට පෙරලෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අනුමාන ඥානිය ලබා ගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍යානන් වහන්සේ කෙනෙක්ගෙන්මම සිරි සද්ධර්මයේම ශ්‍රවණය කරලා ඒ අරෙන්න වෙන පාරක් නැහැ. ඒකම තවත් කොටසක් තියෙනවා. නිවන් අවබෝධ කරගත් පසු ඒ පුද්ගලයා නැවත මේ මනස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ සමග සම්බන්ධ වෙනවා කියන විඥාන ශක්තියට මුතුමක් නිවන් දැකපු පුද්ගලයා කියලා කියන්නේ අඩුම වශයෙන් සෝතාපන්න ඵලයටවත් පත් වෙච්ච කෙනෙක්නේ. එතකොට යම් පුද්ගලයෙක් මේ ධර්මය අහනකොට එයා මේ සංසාරයට බද්ධ වෙන පටි 10ක් තියෙනවා. පෘථග්ජන වෙච්ච අපි. ඒ පටි 10 තමයි දස සංයෝජන ධර්ම. අහපු අය තුස්සන්න බලන්න. සංයෝජන 10ක් තියෙනවා කියලා බුද්ධ ධර්ම පොතේ නැද්ද? සංයෝජන 10 සක්කාය. ඕ සක්කාය දිටි කියන්නකෝ බලන්න. විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍ය. ඔය පටි 10ක්. ගති පටි 10ක්. ඔය ගති පටි 10න් තමයි අපි වෙලිලා ඉන්නේ සංසාරේට. මේ ධර්මය මුලින්මම මේ දහම දැකගත්ත කෙනෙක් ඒ දහම් මගේ යන්න ඕනේ නිවැරදි පාර කියනකොට පළවෙනි පටි 3 ගැලවෙනවා. අන්න එතකොට සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් කාමරාග පටික 3 කරගත්තොත් සකදාගාමි වෙනවා. සම්පූර්ණයෙන්ම ගලවගත්තොත් අනාගාමි වෙනවා. ඒත් ගිහි ගෙදර ඉන්න පුළුවන්. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන පටි ටික ගලවගත්තොත් අරහත් මාර්ගයට වැටිලා ඒ පටි සම්පූර්ණයෙන් ගලවගත්තාම අරහත් තත්ත්වයටපත් වෙනවා. සුද්ධෝදන රජතුමා රජ ඇඳුම පිටින්ම ගිහි ගෙදරම අරහත් වුණා. සිරු දැම්මද? සිරු දැම්මේ නැහැ. එහෙනම් මේ ධම් මේ සසර ගමනේ නිදහස් වෙන්න සිරු දාන්න ඕනේ නැහැ. හිස මුඩු කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ පටි 10 ගලව ගන්න පුළුවන් ගිහි ගෙදරම ඉඳලා. එතකොට අර පටි ටික ගලව ගන්න කෙනා ඒ පටි ටිකෙන් නිදහස් වෙනකොට
තමයි ඒ ඒ ඒ කෙනා දැන් සෝතාපන්න ඵලයට පත් වුණොත් ආයෙත් පුතේ පොඩි සද්දයක් ආව බිම වාඩි වෙලෙන ටිකක් අමාරු වෙන ඉති නේද ඔව් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණොත් එයා නැවත ඉපදෙනවා එක්කෝ මනුස්ස එක්කෝ දේව සම්මැද්දිටික දේව වෙලා හරි මනුස්ස වෙලා හරි තමයි නැවත උපත්ති ලබන්නේ සකදාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම අනාගාමි වෙනවමයි අනාගාමි වෙච්ච කෙනෙක් මරණේ මේ එතනින් එයා පරිනිබ්බුතෝ හෝති වුණොත් අනාගාමි අන්තර්භාවික ගන්ධබ්බ කියලා තියෙන සසංකාරික අසංකාරික කියලා ඒ ගන්ධබ්බ අවස්ථාවලට යනෝ ධාන බලයක් තියෙනවා නම් ධාන තියෙනවා සහිත අනාගාමි ඵලයක් නම් ශුද්ධාවාසයට ගමන් කරනවා ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ මේවා ටිකක් මේ දරුවන්ට වැඩි කරුණ ඔව් සස්කලයිට ඔව් ඒක තමයි කාන්තාවක් ලෙස ඉපදෙන්නේ මෙර අකුසල නිසා ඔව් කාන්තාවක් එහෙම කටියේ කියනවනේ දැන් ඔය සමාජයේ අපි දැන් හැමෝම කාන්තාවනේ මේ විද්‍යාලයත් කාන්තා විද්‍යාලයක් අලුතර බාලිකා විද්‍යාලය අපි ධර්මයේ දේශනා කරන අපි කාන්තාව ඔක්කොම කාන්තාව වැඩිපුර ඉන්නේ දැන් අපි පව් කරපු කට්ටියද අපි පව් කරපු අයද කාන්තාවක් වෙලා ඉපදෙන්නේ පව් කරපු අය කියලා කියනවනේ එහෙනම් පටාචාරා එතකොට කිසා ගෝතමී වගේ අයත් කාන්තාවෝ සසර ගමනේ නිදහස් වුණා අන්ත දුක්ඛිත භාවයකට පත් වෙලා තමන්ගේ අසරණ භාවය තුලින් මේ ලෝක ස්වභාවය දැක්කා යසෝදරා මහා තෙරණින් වහන්සේ එතකොට අපි කියනවා මහා ප්‍රජාපති තෙරණින් වහන්සේ තමනුත් සසර ගමනින් මිදී නිදහස් වෙලා අනන්ත වූ පිරිසක් සසර ගමනින් මුදවා නිදහස් කරපු උතුම් කාන්තා රත්නය. පව් කරපු අයත් දරුවනේ. කවුරු හරි කියන මෝඩ කතාවක් මේ සියල්ල පව් පින් මත නෙවෙයි සිද්ධ වෙන්නේ. දැන් පුණ්‍ය පාප පහිනස්ස තමයි නිබ්බානගාමී මාර්ගය. පව් නිසා පින් නිසා නෙවෙයි ගැහණු උනත් පිරිමි උනත් තමන් කරපු කර්ම විපාක ඵල දෙදී යනවා. හැබැයි කර්මෙන් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. කර්මයේ එක හේතුවක් පමණයි ගැහණු උනත් පිරිමි උනත් මේ ධහම දකින්න පුළුවන් ඒ ධහම දැකලා සසර ගමනින් මිදි නිදහස් වෙන්න පුළුවන් කාන්තාවකට වෙන්න බැරි ලෝතුරා බුද්ධ විතරයි තම ස්වන් බෝ ඥාණයෙන්ම ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න බෑ කාන්තාවකට හැබැයි අරහත් බුද්ධ වෙලා සසර ගමනින් නිදහස් වෙන්න පුළුවන් තරම් ප්‍රඥාවන්තයි කාන්තාව නිසා කාන්තාව කියන්නේ එහෙම පව් කරපු කෙනෙක් නෙවෙයි පව් කරපු කාග පව්පින් කියලා කියන්නේ කර්ම විපාක ඒක හැමෝටම පොදු දෙයක් ගැහණු උනත් පිරිමි උනත් සත්තු උනත් දේව උනත් බ්‍රහ්ම උනත් හැමෝටම කර්ම විපාක ඒක හේතුවක් විදියට පළ දෙනවා අමුණන් කියනවා නම් මහා බ්‍රහ්ම ලෝකයේ ප්‍රවෝ කියලා විඥාන්තිං කියන ග්‍රහලෝක සෞරත්නා මණ්ඩල දේව ප්‍රවෝ ඒක ඉතින් අර කතාවක් තමයි ලෝකය දැන් බුදුහාමුදුරු මුගලන් හාමුදුරුවන්ට කිව්වනේ ලෝකේ කෙලවල හොයන්න යන්න එපා කියලා දරුවනේ මුගලන් හාමුදුරුවෝ ගැන අහලා තියෙනව නේද කවුද එර්දිමතුන් අතරින් අග්‍රස්ථානයේ හිමි හැබැයි මුගලන් හාමුදුරුවන්ට එර්දි ප්‍රතිහාර පාන්න පුළුවන් වුණේ බුදුහාමුදුරුව දේශනා කරපු දහමෙන් ලැබුණු දෙයක් නෙවෙයි වරද්දව ගන්න එපා එදා කෝලිත පරිබ්‍රාජකයා ජඹුද්දීපේ තිබුණු හැම භාවනා ක්‍රමයක්ම අත්හදා බලලා ඒ දැන් අසිත තාපසතුමාට අෂ්ට අභිඥාලාභී බලයන් තිබුණා කොණ්ණංජ බමුණට අනාගතය කියන්න පුළුවන් හැකියාවන් තිබුණා අෂ්ට අභිඥා පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතර ඒ වගේ ධාන අටම තිබ්බා එහෙනම් ඒ අයට මැජික් අපි කියන්නේ මැජික් පෙන්වන්න පුළුවන්කම තිබුණේ බුදුහාමුදුරු දේශනා කරපු දහම නිසා නෙවෙයි ඊට පෙර තිබුණු ඔන්නෝය බ්‍රහ්මත්වයට පත් වෙන්න පාර පෙන්වන භාවනා ක්‍රමවලින් එතකොට ඒ බ්‍රහ්මත්වයට පාර පෙන්වන භාවනා ක්‍රමවලින් ලැබපු ඒ දැනුමෙන් තමයි ඒ අය ඒ කාලවල මැජික් පෙන්නුවේ ඊට මුගලන් හාමුදුරුවොත් ওই විදිහට Tamanට තියෙන ප්‍රතිහාරියන් වලින් ලෝක කෙලවර හොයන්න ගියා මුලින්ම ලෝකේ නිර්මාණය වුණේ කොහොමද සත්‍යා බිහි වුණේ කොහොමද හිත ක්‍රියාත්මක වෙන හැටි කොහොමද කියලා කෙලවරක් හොයන්න ගියා බුදු පියාණන් වහන්සේ දේශනා කරා ලෝක විෂය සත්ත්ව විෂය ධම්ම විෂය චිත්ත විෂය අචින්ත්‍යයි කවදාවත් හොයන්න යන්න එපා කෙලවරක් වෙලා
ඉවරයක් කරන්න බෑ කියලා. එහෙනම් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න යන්න අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රශ්න වලට නෙමෙයි උත්තර හොයන්න ඕනේ අපි අපේ තුල තියෙන ප්‍රශ්නෙට. ඔබව රත් වෙනව නම් පිච්චෙනව නම් මත් වෙනව නම් අන්නේ ගින්න නිවා ගන්නයි ඔබ පාර හොයන්න ඕනි. ඒකයි නිවන. उदेश विमर्शनाथी ලොකු කැමරු ධර්මයක් ඉතාම සරලව මගේ දරුවන්ට ඔබතුමී කියා දුන්නා අර අපි සසරේ කියන බීජ පොතේ දකින් පොතේ බින්දුව කරන්න උත්සාහ ගන්න ඕනේ කියන එක කියුණා ඔබතුමියනි මම හිතන්නේ ඒකේ ගැඹුරු අර්ථය අපි නිර්වාණය කරා යන්න ඕනේ කියන එක කෙලස් කියන නැසල දන්නා ඉතින් ඒක මහ බරපතල ගමනක් වුණා අපේ ළමයින්ට දරුවන්ට පුංචි හරි අදහසක් ආවා කියලා මම හිතනවා මුතුමීක දේශනාව හරහා මම අහන්න කැමති ඉල්ලන්න කැමති මේ දරුවෝ ඔබතුමී කිව්වා වගේ දෛනිකව ගත කරන මේ රුටින් එක තුළ ඒගොල්ලෝ හරි පීඩාකාරී ඒ නමුත් හිත හදාගන්න ඕනේ අපි පුංචි වයසේ ඉඳලාම ඒක කරොත් මේ වයසේදී පටන් ගන්නවට වඩා පහසු ඒ නිසා මම කවුරුවෙන් ඉල්ලනවා අපේ දරුවන්ට අර දකි පොදිය එහෙම නැත්නම් අර කෙලස් ටික බින්දුව කරගන්න යන ගමනේදී පුංචි මනසක් කියන යාළක පරිහරණය කරන ප්‍රැක්ටිස් කරන දෛනික ඒගොල්ලන් කියනුම් ක්‍රියාවලිය අතරේ ගෙදර ජීවිතය අතරේ ටියුෂන් පන්ති ඉගෙන ගන්න අතරේ ප්‍රැක්ටිස් කරමි හිත නිවා ගන්න කෙලස් සවන් කරන්න පුරුදු පුහුණු කරන්න පුංචි සරල ක්‍රියාකාරකම අපි දරුවන්ට මේ කියාගෙන කියලා බොහොම ආදරෙන් ඉන්නවා නැමතත් ඔබතුමියට අපි අතරින් දින කරපු සියලු කුසල් අනුමෝදන් කරනවා ඔබතුමියට ශාත්‍යක් ඉලක්කයක් වෙනවා ඒ ගමන සාර්ථක වෙන්න කියලා මා ප්‍රාර්ථනා සාදු බොහොම ස්තුතියි මේ දරුවනේ ඔව් දරුවන්ගේ විදුහල්පතිතුමිය ඉල්ලික ඒ අහපු ප්‍රශ්නේ ඇත්තටම ඉතා වැදගත් දැන් දරුවෝ තාම ඉගෙන ගන්නවා දරුවන්ට දැන් මම යම් අවබෝධයක් දුන්න ඔබට සසරෙන් කවදාම හරි හිත රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න වෙලාවට කලබල වෙලා තීන්දුව తీරන ගන්න එපා මේ ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතය විනාශ කර ගන්න හරි වෙන දරුණු තීරණ වලට දරුවෝ එනවනේ එතනට කවදාවත් එන්න එපා පුතේ මොකද මනුස්සයෙක් කියලා ඉපදෙන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ වගේම මේ දහම ඔබට අහන්න ලැබිලා තියෙන්නේ කලාතුරකින්. ඉතින් පොඩ්ඩක් පිටිපස්සේ ආයෙත් සද්දයක් ඇහෙනවා පිටිපස්සේ පෙලේ දරුවෝ මේ පෙලිය අන්නර කෙලවරේම දෙන්න. දැන් නම් කිව්වහම තමයි නිශ්ශබ්ද වෙන්නේ. පිටිපස්සේ පෙලේ කෙලවරේම දරුවෝ දෙන්න. දැන් මං කතා කරන්නව නැකිටවලු. හරි ආපහු ප්‍රශ්නෙට යමු. දැන් එතකොට මොකක්ද දැන් මම මේ කියන දේ හොඳට අහගෙන මෙච්චරයි මේකෙන් පස්සේ දේශනාව අවසන් කරනවා අන්තිම පණිවිඩයේ මේ කියන්නේ මේක ඉතාම වැදගත්. විතර පෙරත් ඉස්කෝලවල දේශනා කරලා තිනු මෙහෙම තමයි තින් තිසේම බෙල් එක ගහන්න ඕනේ නිශ්ශබ්ද වෙන්න කිය. දරුවෝනේ එහෙම තමයි හැසිරීම. එතකොට මම මේ කියන දේ අහන්න දැන් මෙහෙමයි ඔබට ඔබේ හිත රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න දෙයක් සිද්ධ වෙච්ච වෙලාවක අයියෝ මේ ජීවිතේ වැඩක් නැහැ මේ මොකද්ද මං කරන්නේ කියලා දරුණු තීරණයකට එන්න එපා. එක පළවෙනිට හිතා ගන්න මිනිස්සෙක් කියලා මේ ඉපදිලා තියෙන්නේ ඉගෙනගෙන විභාග පාස් කරලා රස්සා කරලා දරු මල්ලු හදලා යාන වාහන හරන් ගෙවල් දොරවල් හදලා නිකාම පොළවට පස්සෙලා මැරිලා යන්න නෙවෙයි. මිනිස්සෙක් වෙච්ච ඔබට මිනිස් ජීවිතේ දීලා තියෙන්නේ ඊට වඩා වැදගත් දෙයක් කරන්න. ඒ වැදගත් දේ තමයි මේ සංසාරයට බද්ධ වෙන හේතුව හොයලා මේ සසර ගමනින් නිදහස් වෙන්නයි මිනිස් එක්ුණේ.
ඒක ඔබේ ඔන්න පැත්තකින් ඒක තමයි මම මිනිස්සෙක් වෙලා කරන්න ඕනි දේ ඒ යන ගමනේ ජීවත් වෙන්න අපට රැකියාවක් කරන්න ඕනි අපට අවශ්‍ය බඩු දේ බඩු මුට්ටු ආදිය ගන්න අපේ ජීවත් වෙන සමාජය අනිත් ඇට යම් දෙයක් කරන්න අපට භාෂාව ඉගෙන ගන්න වෙනවා සම්මුති ලෝකයේ දැනුම ගන්න වෙනවා සම්මුති ලෝකයේ තාක්ෂණය ඉගෙන ගන්න වෙනවා විද්‍යාව ගණිතය වගේ විෂයන් ඉගෙන ගන්න වෙනවා නොයෙකුත් භාෂා ඉගෙන ගන්න වෙනවා ඒ සියල්ල පැවැත්මට පැවැත්මට අවශ්‍ය සියලු දේ ඔබ එකතු කරගන්න යන අතරේ ඔබේ හිතට බරක් දා ගන්න මේවෙන් පළවෙනියා වෙන්න ඕනේ මේකේ ලකුණු මෙච්චර ගන්න ඕනේ කියනකොට ඊර්ෂ්‍යාව කුහකකම තරඟය නිර්මාණය වෙලා ඔන්න ගති ටික හැදෙනවා එතකොට ඒ ගති හැදෙන පැත්තත් බලාගෙන යන්න ඕනේ ඔය යන අතරේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔකළු අහලා තියෙන ලස්සන වචනයක් තියෙනවා අන්තෝජට බහිජට අහලා තියෙන තුස්සන් බල मुखद तेरुम एतुलत गेट पिटत गेट मुन गेटद पटियट गहन गेटद मुन गेटद अंतो जटा बही जटा एतुलत गेट पिटत गेट अंतो जटा की लकी हुए एतुल तीन गेट टिक तमाई गति टिक तरह गति नपुरु गति क्रोध गति प्रेत गति भूत गति देव गति अंतो जटा ඔය ගති ටික හදා ගන්නකොට දැන් අම්මා පාඩම් කරන්න පොත ගන්න කියන මගේ හිතේ දුක වේදනාව ඇවිල්ලා වේගය ඇවිල්ලා අම්මත් එක්ක පුදුම තරහක් කියන අන්න ඇතුලේ අන්තෝ ජටාව හදනකොට අම්මා එක්ක තරහ බවක් ඇති වෙලා අම්මට දොස් කියනෝ අම්මට බයිනෝ සර වචනෙන් කතා කරනෝ අම්මගේ හිත රිදෙනෝ අන්න බහි ජටාව හදා ගන්න නම් අම්මා එක්ක ඔබේ ඇතුලේ තරහ ගතිය හදනකොට අම්මා එක්ක වෛරයක් ගොඩ නගාගෙන බහි ජටාව හදාගත්තා. එහෙනම් ඒ වගේ මේ සසරේ ඔබ ඔබේ අම්මා ළඟටම ආවේ අම්මගේ කුසටම ආවේ ඔබ තාත්තා ළඟටම ආවේ ඇයි? ණය සම්බන්ධතාවයක් ණය ගනුදෙනුවක් තියෙනවා. ඔබේ ගෙදර බල්ල පූස හැකරැල්ල මීය හුණු කවුද ඔය? සසරේ නෑද ඇයෝ? ආ ඒකට හිනාවනා. ठग्गाल स्प्रे कग्गाल कड़पोत मरागन मरागन अनवने मेसुटिक मरणमने कौद मे तेरे ससरे ओबेक हिटपुनो मनुष्य मदिनीसा सत्व एक्केलाबे अलगड़िटिक कानवा लूणुगड़िटिक कानवा मीया कौद तेरे आत्मे अम्मा वेन्न पुलवा तात वेन्न पुलवा मी पास आनंदीला मीयाव मरणो खाऊद मेरवे तेरे आत्मे ताता सत्वयो ඔබේ ඥාතීන් ඔබේ ණයකාරයෝ අනන්ත සසරෙන් ඔබට කවුරු හරි ඊර්ෂ්‍යා කරනවා නම් ගහනවා නම් කූකකම් කරනවා නම් ඔබ දුප්පත් වෙලා නම් ගුටි බැට කන්න වෙලා නම් කවුරු කරපු හේතුවක ඵලයක්ද ඔබම වපුරපු අස්වැන්න තමයි ඔය නෙලන්නේ ඔබම වපුරපු අස්වැන්න නෙල මට ගහනවා මට බයිනවා ඇයි මේවා මටම වෙන්නේ කියන මමම කාට හරි කරපු නිසා කරමු දේවල් වල ප්‍රතිඵල ටික දැන් විඳිනවා. එතකොට ඔබට පුළුවන් තව ඉස්සරහට විඳින්න පොලිමක් තියෙනවා. මැනුම් අහන්න වෙනව, ගුටි කන්න වෙනව, අපහස වෙන්න වෙනව, හිත රිද වෙන වෙනව, බඩකින් ඉන්න වෙනව, ලෙඩ හැදෙනව, තව විපාක දෙන්න පොලිමක් තියෙනවා. දැන් මොකද ඔවැන් නිදහස් වෙන්න කරන්න ඕනේ? ඔන්න පුංචි දෙයක් තියෙනවා ඔබේ හිත සංසුන් කරගන්න, බහි ජටාවේ තියෙන බලේ කපා ගන්න ක්‍රමයක්. අද ඉඳන් කරන්න පටන් ගන්න උදේ නැගිටට පස්සේ හරි හවස නිදා ගන්න යනකොට හරි බුදුන් වදින අතරේ හරි ප්‍රශ්නයක් නැ ඕන ඉරියව්වක ඕන තැනක හාන්සි වෙලා හරි කොයි විදිහට හරි ඉඳගෙන කල්පනා කරගන්න මෙන්න මේ දේ අනන්ත සංසාරේ පුරා මේ දක්වා මා ආ මේ සංසාර ගමනේ මගේ අත් දෙකින් කොච්චර සතු මැරෙන්නේ නැද්ද मगे मे कटिं वचन कियलाच्चरागे हिद्रिद्धवाद मं कोच्चर हिंगि हिंसा अवेड असाधारण का मिनीसुंट सत्ट करेलूम सत्तो पुद्गलो अद मे विश्व मुनयो तले उपत्ति लबल इन पुलवा कोटसा सत्वेलाटसा मिनीसुला कोटसा देवियो वेला
එදා ඔබ අතින් දැන හෝ නොදැල කර ඒ වරදට මට කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා කියලා කමාවිල්ලන්. එතකොට ඔබේ හිතේ හරීම ප්‍රසන්න බවක් හරීම සහනයක් හරී නිදහස් බවක් දැනෙනවා. ඔබ නොදන්නවා වුණාට එයයි පරම සත්‍ය. අර බහිජටාව ටික 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 කැපෙන්න ගන්නවා. ඔබට කවුරු හරි ලබන සතිය බනින්න ඉන්නවනම් බැනුම ක්ලෝස් කැපිලා යන. තේරුණාද? කවුරු හරි ගහන්න ඉන්නවනම් ඉස්සරහට ගහන්නේ ඒකත් අයින් වෙලා යනවා. ඇයි දැන් ඔබ ඒ අයගෙන් සමාව අරගෙන ඉස්සරහට ඔබට එන තර්ජන ගර්ජන පීඩා වලින් එදා දැන හෝ නොදැන කළ වරදට අද කමාව ගත්තා. තේරුණාද? ඒ තරම් විශ්මජනක. කළා බලන්න. කොහොමද කරන්න ඕනේ? අනන්ත සංසාරයක් පුරාවට මේ රැස් කරගෙන ආපු මේ ආපු ගමනේ ඔබ අතින් හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් යම් සත්වයකට පුද්ගලයකට උනාද ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ මට කමා කරත්තා. ඔව් ඒ විදිහට කමාව අරගන්න ඕන. ඊට පස්සේ අනිත් එක තමයි ඔබ අතින් ඒ හිංගි හිංසා අවඩ අසාධාරණකම් වෙච්ච සියලුම අයට ඔබ සසරේ අනුමෝදන් කරගත්ත සියලු පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කරන දානයක් දෙන්න ඕනේ නැහැ. පින්කමක් කරන්න ඕනේ නැහැ. හදයන් පිනාති පුණ්‍ය හිත පහන් වෙන තැන පින ජනිත වෙන ඕනම වෙලාවක හිතේ පහන් බවක් ඇති වුණා නම් එතන පින ජනිත වෙන මෙත්තාවේ මෙත්තාවේ තියෙනවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට මහා දාන 1000ක් දෙනවට වඩා අනිසංසයි පරම මෙත්තා. එහෙනම් ඔබට පින උපාදනය කරගන්න පුළුවන්. හදයන් පිනාති පුණ්‍යං වෙලා බොහෝම පහන් සිතක් ඇති කරගෙන ඒ පින් සියල්ලන්ටම අනුමෝදන් කරන්න. එතකොට ඔබේ හිත නිර්මුල් වේ, සංසුන් වේ, සුවපත් බවක් ඇති වේ. ඉස්සරහට එන ප්‍රශ්න ටික ටික අඩු වෙලා යයි, තාඩන පීඩන අඩු වෙලා යයි, අම්ම බණින එක ටික ටික අඩු වෙන්න ගනි, ගෙදර පරිසරයේ යහපත් වේ, අධ්‍යාපනයට හිත යොමු කරගෙන සංසුන් විදිහට ජීවිතේ ගත කරගන්න පුළුවන්. කමාව ගැනීම දිනපතා කරන්න, සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවලා සිල් දෙනාට පින් අනුමෝදන් කරා. එක දිනපතා නොකඩවා කරගෙන එන්න. කවදා හරි දවසක ඔබ යම් පරිණත භාවයට පත්තුණු දිනක නැවත මේ ධර්මය අහන්න ඔය පඩි ටිකක් ගලවගෙන සසර ගමනින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහාම හේතු වාසනා වේවා කියලා අපි අදිට්ඨාන කරලා අපි පුණ්‍යානුමෝදනාව කරමු පුතේ. අනන්ත සංසාරයක් පුරාවට ඔබ ආපු මේ දැන් නිශ්ශබ්ද වෙලා ඉන්න පින් අනුමෝදන් කරන්න. අනන්ත සසර පුරා ඉඳන් මේ ආපු මේ ගමනේ ඔබේ අතින් යම් හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් සිදු යම් සත්වේ පුද්ගලයෙක් ඇත්නම් ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ අපට කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා. මේ ආ සංසාර ගමනේදී අපට සිතින් කයින් වචනයෙන් යම් උදව්වක් උපකාර කළ කෙනෙක් ඇත්නම් ඒ සියලුම දෙනාට ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමෙන් චිත්ත ප්‍රසාදයක් ඇතිවීමෙන් නිවීමෙන් මිදීමෙන් ජනිත වන්නා වූ ඒ සියලුම සුදු කිරණ ශක්තියින් ඒ සියලුම පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි ඒ වගේම දරුවනේ මේ විද්‍යාලය කළුතර බාලිකා විද්‍යාලය මේ ගොඩනැගිලි ඉදිකරන්න ඉඩම් කඩම් පූජා කරන්න මේ වෙලුවෙන් ශ්‍රමදායකත්වයේ සැප වූ මේ වෙලුවෙන් විය පැහැදම් කළා වූ අතිවිශාල පිරිසක් ඉන්නවා. ඒ සියලුම මිය පරලව ගිය ඇත්තනුත් ඇති ඒ මිය පරලව ගිය මහත්ම මහත්මීන්ටත් සුජීවත්ව ඉන්න සෑම සිළු දෙනාටමත් සුචිවත්ව ඉන්න මේ ආචාර්ය මණ්ඩලයේ සේවයේදී සිටින කාර්ය මණ්ඩලයේ සේවයේදී සිටින සියලුම දෙනාටත් මේ දරුවන්ගේ දෙමව්පියන්ටත් ඔබ අප සැම දෙනාගේ නමින් මිය පරලව ගියා වූ අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව ඉන්නා වූ ඔබ අප සෑම සිරු දිනාටම මේ manussත් ජාතියේම උතුම් සිරි සද්ධර්මයේ ශ්‍රවණය වෙලා සංසාර ගමනට බද්ධ වෙන හේතුයෙන් මිදී නිදහස් වෙලා සසර දුකින් අත මිදෙන්නටම හේතුපත්ය සැකසේවා. යම් කම්මාවර නැත්තම් මේ සියලු කම්මාවරණ ඉවත් වේවා. සිරු දිනාටම සිරි සද්ධර්මයේ ශ්‍රවණය වෙලා දහම් මගින්මම මේ සසර ගමන කෙලවර කර ගන්නටම හැකි වේවායි අදිඨාන කරමු. එමනම් අපේ සියලු පුණ්‍යානුමෝදනාවන් පෙරදරි කරගෙන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු.
එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉතම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සියලු දෙනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කොට අනන්ත වූ සංසාර දුකින් මිදී නිදහස් වෙන්නටම හේතුපත්‍ය සැකසේවා යදිඨාන කරමි.